เที่ยงโอ้ดิฉันรักสาย
ඒ සියලු දෙනාටම මාව ඇහෙනවද? ඔව් සර්. ඔව් සර්. ඔව් සර්. ඔව් සර්. I want සියලු දෙනාටම සුභ සන්ධ්‍යාවක් ඒවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද පුරුදු විදිහටම ගණිත පන්තියට එකතු වෙන වල සියලු දෙනාටම. එතකොට අපි මේ දක්වා බොහොම පිළිවෙලට ක්‍රමානුකූලව පුතලගේ අන්තිම පන්තිය වලට ටික පිළිවෙල කරගෙන ආවා. මම හිතන්නේ අපි දැන් පාඩම් රාශියක් පුතලගේ අවසන් කරලා තියෙන්නේ. දැනට අපි නතර වෙලා ඉන්නේ පුතලගේ ප්‍රස්තාර කියන පාඩම තමයි නතර වෙලා ඉන්නේ. එතකොට ප්‍රස්තාරයක් කියන්නේ මොකක්ද? ඊට පස්සේ මේ ප්‍රස්තාර අඳින්නේ කොහොමද? ජනාධිපති වශයෙන් ඔව් අපි ලොකු දේවල් ටිකක් අපි ඊ සතියේදී පුතලගේ කතා කරලා තියෙනවා. මයික් ඕෆ් කරලා තියාගන්න අත්‍යවශ්‍ය වුණාවක් වුණ විතරක් මයික් ඕන් කරලා සෙන්ගේ ප්‍රශ්න අහන්න. මම ඕෆ් කරලා ඔයාලට කතා කරන්න බැරි සර් එක්ක එළුවක් ආවොත් ඒ නිසා මම ඕෆ් කරන්න නැතුව ඉන්නම්. හැමෝම වීඩියෝ ඕන් කරන්න. හැමෝම වීඩියෝ ඕන් කරන්න. කවුරුත් වීඩියෝ ඕෆ් කරන්න එපා. හැමෝම වීඩියෝ ඕන් කරලා තියන්න. ඒ වුණාද රයි. හරි. එතකොට දැන් අපි ගී සතිය මේ මොනවද කරාද? කියන්න පුතේ. මයික් ඔෆ් කරලා තියාගන්න හැමෝම මොම හරි අපි දර ගී සතියේ කතා කරු තැනේදලා ඉස්සරහට යන්නයි බලාපොරොත්තු වෙන්නේ මම උතරගේ ගී සතියේ කතා කරපු ප්‍රස්තාරයට යන්න අපි මෙන්න මෙතන තමා ගී සතිය නතර වෙලා ඉඳී ඔත බලන්න පුතා අලමස් ශයිෂ්ගෙන් දාන්නම් මෙන්න එන්න මේ chart එකේ අපි නතර වෙලා ඉන්නේ ගිය සතියේ. එන්න මේ chart එක. මෙන්න මේක තමයි අපි ඉන්නේ. එතකොට හොඳට අහගන්න පුතාලගේ මෙන්න මේ වගු අපි ගිය සතියේදී පුතාලගේ සම්පූර්ණ කළා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අප්‍රේල් මාසයේ කී දිනේ ඉපදුනාද? පෙබරවාරි මාසයේ කී දිනේ ඉපදුනාද? ඊට පස්සේ මාර්තු මාසයේ කී දිනක් ඉපදුනාද ඊට පස්සේ පුතාලගේ අප්‍රේල් මාසයේ කී දිනක් ඉපදුනාද කියලා අපි බොහොම පිළිවෙලට උන්චි වගුවක අපි මේ වගේ ඇදුරත් කළා මම පුතාලගෙන් ඒ වගුව යලිත්වතාවක් මෙතන පුතාලගේ තොරතුරු ටික ඇදුරත් කරනවා වගුවට මෙන්න බලන්න හැමෝම හොඳට ඊසතිය කතා කරපු දේවල් ටිකම තමයි මේ වගුවේ ආයේ දාන්නේ මම පුතලගේ වගුවේ මෙන්න මෙතෙන්ට මම ගී සතියේ කතා කළා පෙබරවාරි මාසයේ පුතලගේ ඒ ඉපදුනේ දරුවන්ගෙන් 5 දෙනෙක් ඉපදුනා කියලා කිව්වා පෙබරවාරි ඔන්න එතකොට අපි මෙන්න මෙතෙන්ට පුතලගේ පහක් දැම්මා පුතලට මතක ඇති මේ වගුවේ අපි කීයක් දාලා තිබුණාද පහක් දාලා තිබුණා ඊළඟ මාර්තු මාසයේ පුතලගේ chart එකේ 9ක් දාලා තිබුණා ඔන්න මාර්තු මාසයේ කීයක් ඉදියාද 9ක් ඉදියා. එතස අප්‍රේල් මාසයේ පුතාලගේ හොඳට බලන්න අප්‍රේල් මාසයේ 6ක් ඉදියා. අන්න එතකොට සර 6ක් දාලා තිබුණා. මෙන්න මේ විදිහට පුතාලගේ මේ වගුව අපි ගිය සතියේදී බොහොම පිළිවෙලට ලස්සනට හරි ගස්ස ගත්තා. මෙන්න මේ වගුව. දැන් ජනවාරි මාසයේ 5ක් වෙනවා ඔකේ රුපේ. සර් ඔකේ නුදේ එදා අපිට සර් කියලා දුන්නේ 6 කියලා නෙමෙයි ඒක 5යි කියලා. චුට්ටක් ඉන්න. සර් මේක ගොනියන්න ඕනද? ඔහොම ඉන්න. පස්සේ මම පුතාලට කිව්වනේ මෙතන 6ක් හදාගන්න කියලා. පස්සේ කිව්වට ඔහුගේ නුව සර්
ඔව් අන්තිමට සර් කිව්වා පුතාගේ අප්‍රේල් මාසෙට හයක් හදාගන්න කියලා හයක් තියෙනවයි කියලා. එතකොට අහගන්නකෝ ජනවාරි මාසයේ 5 දෙනයි ඉපදුනේ. පෙබරවාරි මාසයේ 5 දෙනයි. මාර්තු මාසයේ 9 දෙනයි. අප්‍රේල් මාසයේ 6 දෙනෙක් ඉන්නවා. ඔන්න ඔය චාට් එක අපි ගිය සතියේ සම්පූර්ණ කරා. මම පුතාලට අන්තිමට කිව්වා පුතාලගේ අප්‍රේල් මාසයේ කී දෙනෙක්ද 6 දෙනෙක් දාගන්න කියලා මම අන්තිමට කිව්වා. හරිද රයිට්? දැන් හොඳට අහගන්න සියලු දෙනාම දැන් අපි මේක හොඳට අහගන්න නැත්නම් පුතාලට මේක අමාරු වෙනවා දැන් මෙන්න මේ වගුව දිහා බලලා මේක හොඳට අහගන්න හැමෝම මේ වගුව දිහා බලලා අපිට පුළුවන් මෙන්න මේ මගේ පුතාලගේ හොඳට අහගන්න මෙන්න මේ වගේ තීර ප්‍රස්ථාරයක් අඳින්න මෙන්න මේ වගේ තීර ප්‍රස්ථාරයක් අඳින්න පුළුවන්. මේක හොඳට පුතාලා අහගන්න ඕනේ. දැන් එතකොට කියන්නේ මොකද්ද? වගුව ඇසුරෙන් පහත දැක්කේ නෑ තීර ප්‍රස්ථාරයේ සම්පූර්ණ කරන්න. අන්න අර කලින් තියෙන වගුව දිහා බලාගෙන මේ තීර ප්‍රස්ථාරය අඳින්න කියලායි කියන්නේ. ඔන්න පුතාලට අද කියලා දෙන්නම් සියලු දෙනාටම තීර ප්‍රස්ථාරයක් හරියට සම්පූර්ණ කරන්නේ කොහොමද කියලා. තේරුණාද? එතකොට මේක අමාරු දෙයක් නෙවෙයි. බොහොම පිළිවෙලට ලස්සනට ඔයාලට කරන්න පුළුවන් දෙයක්. ඒ නිසා හැමෝටම කියලා දෙන්නම් අද තීර ප්‍රස්ථාරයක් හරියට ඇඳගන්නේ කොහොමද කියලා. තේරුණාද? රයිට්. හරි. දැන් ඔයාලා මේ දක්වා වැඩ කරගෙන ආපු CR පොත ගන්නවා. හොඳට බලාගන්න සර් එක්ක මේ වැඩේ කරන්නේ කොහොමද කියලා. කාට හරි ගැටලු තිබුණොත් අහන්න. සර් පුතාලගේ මයික් ඕන් කරලා තියෙන්නේ. ඒ නිසා කාට ගැටලුවක් ආවොත් අහන්න පුළුවන් ගැටලුවක් නැහැ. හරිද රයිට්? මෙන්න තීර ප්‍රස්ථාරය ඇඳ ගන්න ආවිදී මම පුතාලගේ බෝඩ් එකට යනවා. මාත් එක්ක මේ වැඩේ කරගෙන යනවා කලබල වෙන්නේ නැහැ. හරිද රයිට්? මෙන්න. පුතාලගේ දාගන්නවා ප්‍රශ්නාංක මෙන්න මෙතන අපි ඉන්නේ කීයේද? දෙක කියන ප්‍රශ්නාංකය අපි ඉන්නේ. එතකොට පුතාලා දාගන්නවා කීයේද? දෙක කියලා ප්‍රශ්නාංක දෙක. Excuse me sir. ඔකේ අනේ පුතේ. ගණිතයට ගන්න ඕනේ CR පොතක්ද මං ගත්තේ A5 පොතක්. A5 පොතක්. A5 පොත ගැටලුවක් නෑ පුතාගේ. කොටුරුල් නේද? ඔව් සර්. කොටුරුණ ගැටලුවක් නෑ. නැත්තම් සාමාන්‍ය CR පොත හොඳයි A5 පොතත් ගැටලුවක් නෑ පුතේ. හරිද? රයිට්. හරි. පුතා එක ගත්තරන් එක තියාගන්න. ඒක ගැටලුවක් නෑ පුතේ. අර සාමාන්‍ය පිටු 40 පොත ගන්න එපා. ඒක මදි. සාමාන්‍ය පිටු 40 පොත ගන්න එපා. ඒක මදි. තේරුණාද? රයිට්. දැන් මොන අපි වෙන කාටවත් ගැටලුවක් නැහැ නේද? ආරයිට්. මෙන්න දැන් අපි තීර ප්‍රස්ථාරය අඳින්නයි යන්නේ. හොඳට බලාගන්න හැමෝම. මේක අලුත් දෙයක් ඔයාලට අර එකතු කරනවා, ගුණ කරනවා, බෙදනවා, අඩු කරනවා වගේ ගාණක් නෙවෙයි. හරිද රයිට්? උඩින්ම ලියලා තිනවා මෙන්න මෙතන එක් එක් මාසවල ඉපදුණු ළමයි කියලා නේද? ඒක ඔයාලා උඩින්ම ලියා ගන්නවා එක් එක් මාසවල ඉපදුණු ළමයි එක් එක් මාසවල ඉපදුණු ළමයි ඒක පුතාලා උඩින්ම ලියා ගන්න. තේරුණාද? එක් එක් මාසවල ඉපදුණු ළමයි. මේක පැන්සලෙන්ම කළා නම් ගොඩක් හොඳයි. ඊට පස්සේ රතු රූල ඉඳලා දැන් ඔයාලගේ රතු රූල හරි නිල් රූල හරි කරු රූල හරි ඇති. අපි කියන්නේ රතු රූල කියලා. රතු රූලේ ඉඳලා මේ පැත්තට රූල් තුනක් විතර අරගෙන මෙන්න මේ වගේ රේඛාවක් අඩි රූල කියලා ඇඳ ගන්නවා. රතු රූලේ ඉඳලා මෙතෙන්ට රූල් තුනක්වත් තියෙන්න ඕනේ. රතු රූලේ ඉඳලා රූල් තුනක්වත් මේ පැත්තට කියලා මේ වගේ රේඛා ඛණ්ඩයක් ඇඳ ගන්නවා. පොතේ ඊතලයක් දාලා නැති වුණාට අපි මෙතෙන්ට ඊතලයක් දාලා ලස්සනට උම හදා ගන්න. බෝඩ් එකේ පේන්නේ. බෝඩ් එක පුතාලට පේනවනේ. නෑ සර්. පේනවනේ තනිත් ඇයිද? ඔව් සර්. ඔව්. පුතාගේ සිග්නල් ගැටලුවක් ඇති. ඒක නිසා පුතාලට පේන්නේ නැතුව ඇති. නැත්තම් බෝඩ් එක හොඳට පේනවා. වෙනත් ක්ලාසස් වල වඩා සර්ගේ බෝඩ් එක හොඳට පේනවා. හරිද? රයිට්. දැන් මුදවට ඕන අහගන්න. දැන් පුතාලා මෙන්න මෙතනින් දාගන්නවා. පුතාලගේ ප්‍රස්ථාරයේ තියෙන්නේ 10 නේද? අන්න 10 කියලා දැම්මා. කීය දාන්නේ 10. මෙන්න මෙතෙන් පුංචි ඉරි කෑල්ලක් ඇඳලා 10 දැම්මා. මාත් එක හරියට කරගෙන යන් පුංචි ඉරි කෑල්ලක් ඇඳලා 10 දැම්මා. ඊළඟට කොටු දෙකක් ගිහිල්ලා ඔන්න අහගන්න. කොටු දෙකක් ගිහිල්ලා ඔයාලගේ මෙන්න මේ වගේ කොටු දෙකක් යන්න ඕනේ. මේකයි. කොටු දෙකක් ගිහිල්ලා 9 දාගත්. කොටු දෙකක් ගිහිල්ලා 9. හොඳට පැහැදිලිව තියෙන්න ඕනේ ඉස්සෙල්ලාම 10,
කොටු දෙකක් ගිහිල්ලා 9. ඊළඟට ආයෙත් කොටු දෙකක් ගිහිල්ලා 8. ආයෙත් කොටු දෙකක් ගිහිල්ලා කීයද? 8. ආයෙත් කොටු දෙකක් ගිහිල්ලා පුතාලගේ 7. ආයෙත් කොටු දෙකක් ගිහිල්ලා 6. ආයෙත් කොටු දෙකක් ගිහිල්ලා 5. ආයෙත් කොටු දෙකක් ගිහිල්ලා 4. ආයෙත් කොටු දෙකක් ගිහිල්ලා 3. ආයෙත් කොටු දෙකක් ගිහිල්ලා 2. ආයෙත් කොටු දෙකක් ගිහිල්ලා 1. ආයෙත් කොටු දෙකක් ගිහිල්ලා බිංදුව. එතකොට 10 9 8 7 6 5 4 3 2 1 බිංදුවට යනකම් යන්න ඕනේ. බිංදුවට ගියාට පස්සේ බිංදුවෙන් අපි මෙන්න මේ වගේ රේඛාවක් අදිරූල තියලා ලස්සට ඇද ගන්නවා. බිංදුවෙන් පස්සේ අපි අදිරූල තියලා මෙන්න මේ වගේ රේඛාවක් ඇද ගන්නවා බිංදුවේ. තේරුණාද? ඔකේ. කියන්න. ඒ රේඛාව ටිකක් මන්ට දායනත්තේ පැහැදිලි කරනවද? ඔව්. හොඳට අහගෙන ඉන්න ඕනේ පුතේ. අපිට පුංචි වෙලාවක් නේ තියෙන්නේ. ඒ නිසා සර් බොහොම පිළිවෙල මේ වැඩේ කරගෙන යන්න ඒ නිසා හොඳට අහන් ඉන්න ඕනේ. සර් කිව්වේ 10 දැම්මා උඩටම කොටු දෙකක් ගිහිල්ලා 9 8 7 6 5 4 3 2 1 බිංදුව කියලා දාන්න. බිංදුව හම්බ වෙද්දී පුතාලා මේ පැත්තට ඔහොම රේඛාවක් ඇඳ ගන්න. බිංදුව හම්බ වෙද්දී මේ පැත්තට ඔහොම රේඛාවක් ඇඳ ගන්න. දැන් හරියට ගැටලුවක් නැහැ නේ. එතකොට ඔකේ ඔය 10 9 8 2 එහෙම කියලා ලියා ගන්න ඕනේද? ඔව් දැන් පුතාලා ලියා ගන්න ඕනේ සර් එකම ලියා ගන්නවා. 10 9 8 7 6 5 4 3 2 1 බිංදුව. බිංදුවට නිකන් ලියා ගන්න ඕනේ. බිංදුව ආවට පස්සේ පුතාලා මෙතන මේ වගේ රේඛාවක් ඇඳ ගන්නවා ලස්සනට. මේ පැත්තේ ලියා ගන්නවා ඔය ලියලා තියෙන විදිහම ලියන්න ඕනේ මෙහෙම ලිව්වත් කමක් නැහැ මොකද තියෙන්නේ මේ පැත්තේ ළමයින් ගණන ඔහොම ලිව්වට කමක් නැහැ ළමයින් ගණන මේ පැත්තේ මොකද අපි ලියාගන්නේ ළමයින් ගණන මේ පැත්තේ පුතාලා ලියා ගන්නවා මාසය මොකද ලියාගන්නේ මාසය ලස්සන අකුරෙන් ලියා ගන්න ඕනේ මාසය මේ පැත්තේ ළමයින් ගණන මේ පැත්තේ මොකද අපි ලියාගන්නේ මාසය හරිද හොඳට පිළිවෙලට හදාගන්න ලස්සන ඉස්සලා මේ ටික කරගන්න හැමෝම සර් කලබලේ හදිසි යන්නේ එහෙම කළාට වැඩක් නැහැ ඔකේ නුතේ සර් ඔකේ නුතේ මේ මම දැල් ලොග්ගුනේ මේ මම අද ඕක කරන්න ඕනද ඔව් මේක කරන්න ඕනේ පුතා අපේ වෙලාවටම ලොග් වෙන්න 6:00ටම තේරුණාද ඈ පරක් වුණොත් අපරාදේ ඉස් වෙලාව 6:00 නම් පුතේ අපි 6:00ට පන්තිය පටන් ගන්නවා අද මම විනාඩි 5ක් ඉඳිය හැමෝම ලොග් වෙනකම් 35ට අද පටන් ගන්න එක්ස්කියුස් මී සර් ඔකේ අද අතන මේ ළමයින් ගන්න මාසෙව අනිවාර්යයෙන්ම දාන්න ඕනේ මගේ එකේ දාන්න ඉඩමදී පුතාලා ඒක නම් කිව්වේ ඔය පුතාලා මං කිව්වේ රතු රූලේ ඉඳලා රූල් තුනක් මෙහාට ගන්න කිව්වේ ඒකනේ එහෙම තමයි මම කරපු දේ පෙන්නන්නද පුතාගේ මට පෙනේද අපි පෙන්වන්න බලන්න ලට් එකේ තමයි මාසේ කියන එක තමයි මට කියන්නේ ඉඳමදි. පුතා පුංචි ලියා ගත්ත කවන්නේ මාසේ කියලා. මාස අර මේ ජනවාරි ඒවල යනත් ඕනේ. ඒක පුංචි ලියා ගත්ත කමන්නේ. එතකොට පුතාගේ ඒ පිටුවේ ඉඳ මදි නම් අලුත් පිටුවකට යන්න පුතා. පුතාගේ ඒ පිටුවේ ඉඳ මදි නම් අලුත් පිටුවකට යන්න. මේක පිටුවක් මාගෙන කරන්නේ. එතකොට හරි. එතකොට යන්න පුතේ. පිටු දෙකක් කලලා කරන්නද? නෑ ඕනේ පිටු දෙකක් ඕනේ පුතාගේ CR පොතේ එක පිටුවක් ඇති. මේක CR පොත නෙමෙයි සර් මම කිව්වේ මේක A5 පොතක් කියලා. A5 පොතේ තියෙන්නේ. කොහොම චුට්ටක් පෙන්වන්න බලන්න. හා සර්. අම්මන්ටි මයික් ඔෆ් කරගන්න. පෙන්වන්න බලන්න. තාමත් මේ වීඩියෝ ඔන් කරලා තියා ඉන්නවා. හැමෝම වීඩියෝ ඔන් කරන්න පුතේ. කරන්න එක නෑ සර්. ආව් නැතියට කැල්ලුවක් නෑ. අනිත් පුළුවන් හැමෝම වීඩියෝ ඔන් කරන්න. සර් මාව කට් උනා මොනවා කරාද? සර් පේනවද?
පොඩක් ඉන්න පුතේ. ආ හරි හරි. පුතාගේ පුතාගේ අනිත් පිටුවට ගත්තහම පුළුවන් නේද අදින්නේ? පුතාගේ අනිත් පිටුවට ගත්තහම පුළුවන් නේද අදින්නේ? ඔයා උඩටම 10 දාලා තියෙන්නේ. සර්. ඔව් කියන්නේ. ඒ කියන්නේ පිටු දෙකම අල්ලන දින්න කියලාද සර්? නෑ නෑ පුතාගේ ඔය පුතා ඇඳලා තියෙන පිටුම උඩට ගත්තහම ඇතිනේ උඩටම පුතා උඩටම වරන්නේ නෑ නේද? නෑ සර්. ආ ඒක තමයි පුතා උඩටම ගන්නකෝ. මෙන්න මේ මා ඔ එක් එක් මාසවල ඉපදුණු ළමයි කෙනෙක් කියලා උඩටම ගත්තහම පුතාලා ඕන තරම් ඉඩ ඇති. එර්මාද ඕන තරම් ඉඩ ඇති අඳින්න පුළුවන්. හරිද? රයිට්. දැන් 10 9 8 7 6 5 4 3 2 1 බිංදුව කියලා බිංදුව හම්බෙන් තැනින් පුතාලා මේ රේඛාව මේ පැත්ත ඇඳකට බලන්න සර් බොහොම පිළිවෙලට හැම එක්කනාරව තේරෙන විදිහට මේ කියලා දෙන්න. ඊට පස්සේ මෙන්න මෙතන කොටු දෙකක් ගිහිල්ලා මෙතනින් මෙතනත් පුතාලා කොටු දෙකක් ගන්නවා මෙන්න මෙතන අපි ලියා ගන්නවා ජනවාරි එක ලියලා තිය අනිත් පැත්තට නේද පුතාලා මේ විදිහම ලිව්වට කමන්නේ ජනවාරි හරිද ජනවාරි දැන් හොඳට බලන්න මගේ දරුවෝ ජනවාරි මාසෙ කී දෙනෙක් ඉපදිලා ඉන්නවද 5 දෙනායිනේ ආ මෙන්න මේ ජනවාරි කියන කුළුණ ඔහොම පහ දක්වා අරගෙන යනවා ඔහොම පහ දක්වා අරගෙන ගියා මෙතනින් බලන්න ඕනේ පහ ජනවාරි කියන කුළුණ කියලා දක්වා දැන් යන්නේ පහ දක්වා අරගෙන යනවා පහ දක්වා අරගෙන යනවා දැන් ඊට පස්සේ පුතලගේ පාට පැන්සල් දෙම තියෙනවා නම් ඔව් පාට පැන්සලක් කෙම තියෙනවා නම් පාට පැන්සලෙන් ලස්සන පුතලා මේක පාට කරලා හදා ගන්න. පාට පැන්සල් පෙට්ටිය ගන්න අම්මට කියලා දැන්. පාට පැන්සල් පෙට්ටිය අරගෙන ලස්සනට පාට කරලා හදා ගන්න. මේක හොඳ ගොඩාක් හදින ගන්න පළාවට ලස්සනට ඔන්න පාට පැන්සලකින් මේක පාට කරලා හදා ගන්න. එතකොට ජනවාරි මාසේ කී දක්වා අරන් ගියාද? පහ දක්වා අරගෙන යන්න ඕනේ. ජනවාරි මාසේ කී දක්වාද? පහ දක්වා. හොඳට බලන්න. පහ දක්වා අරගෙන යන්න ඕනේ. තේරුණාද? රයිට්. ඊළඟට පෙබරවාරි ආයේ මෙතන කොටු දෙකක් ඇරලා පුතාලා ගන්නවා පෙබරවාරි මෙතන ලියා ගන්නවා පෙබරවාරි පෙබරවාරි මාසේ කී දක්වා අරන් යනවද පෙබරවාරි මාසෙත් පහක් ඉන්නවා එහෙනම් ඔන්න පහ දක්වා අරගෙන ගියා ඉස්සෙල්ලා වගේමයි ඔන්න පෙබරවාරි මාසේ දක්වා අරගෙන ගිහිල්ලා ඊට පස්සේ මේකත් මොකද කරන්න යන වගේ ලස්සනට පාට කර ගන්නවා ඔන්න පෙබරවාරි මාසය ඔන්න පෙබරවාරි මාසේ ලස්සන්ට උම පාට කරලා හදා ගන්නවා පෙබරවාරි එතකොට ජනවාරි පෙබරවාරි මම මේකේ මාසය කියන එක මකන්නම් පුතලගේ පහල ඉඳ ඇටි ඈ ඔව් ජනවාරි පහක් තියෙනවා පෙබරවාරි පහක් තියෙනවා අර වග්ව බලාගෙන අඳින්නේ ඈ ඊට පස්සේ මාර්තු ආ ඔන්න අය ගන්නවා පුතාලා අර වගේ පොඩු දෙකක් අතහැරලා මොකද්ද මාර්තු උදේ මාර්තු මාසේ බලන්න නවයක් තියෙනවා නේද ආ මේ කුරුණ නවේ දක්වා ඕම අරගෙන ගියා මේ පැත්තෙන් නවේ බලාගෙන ඉන්න ඉරේ ඕම නවයක් බලාගෙන ඉන්න ඔන්න ඊට පස්සේ මේ කොයා ඕම පාට කරලා ලස්සනට හදා ගන්නවා සෑ ඔකේ නේද උදේ මම ඊළඟ එදා දනේ ආවේ නැහැ මේ පොඩ්ඩක් චුට්ට පෙන්වන්න කියලා දෙන්න පුළුවන්ද? ඔව් චුට්ටක් කියනකෝ ඒ වගුවේ අපි දාගන්නේ අහගන්නකෝ ජනවාරි මාසේ 5 දෙනයි ඉපදුනේ. පුතා ලියා ගන්නකෝ ඒ වගුවේ ජනවාරි මාසේ 5 දෙනයි, පෙබරවාරි මාසේ 5 දෙනයි, මාර්තු මාසේ 9 දෙනයි, අප්‍රේල් මාසේ 6 දෙනයි. තේරුණාද? අහගන්න තවතාවක් ජනවාරි මාසේ 5 දෙනයි පෙබරවාරි මාසේ 5 දෙනයි මාර්තු මාසේ 9 දෙනයි අප්‍රේල් මාසේ 6 දෙනයි අන්නේ ටික තමයි මේ තස්තරයේ පෙන්වන්න යන්නේ දැන් හරිනේ අන්තිමට ගන්නවා පුතාලා අප්‍රේල් මාසය මේකෙත් අර වගේ කොටු දෙකක් අතෑරලා ගිහිල්ලා මොකද්ද අපි ගන්නේ අප්‍රේල් අප්‍රේල් මාසේ කී දක්වා අරන් යනවද 6ක් දක්වා අරගෙන යනවා ඔන්න 6ක් ගත්තා අපි මේක මේ පැත්තෙන් 6 බලාගෙන ඉන්නනේ ඔහොම 6 බලාගෙන ඔන්න 6 දක්වා ගත්ත
පස්සේ පුතාලා පාට පැන්සලක් අරගෙන ලස්සනට මේක පාට පැන්සලෙන් උම පාට කරලා ලස්සනට හදා. ඔන්න ඕක තමයි දරුවනේ මොකද්ද අපි කියන්නේ තීරස්භාවය. ඔව්. සර් අර අප්‍රේල් කියලා තියෙනව නේද? ඔව්. එතන අර තීරුව කීය වෙනකන් ගිහිල්ලාද? ඇයි පුතාගේ අප්‍රේල් මාසයේ සර් කිව්වේ 6යි නිපදිරා තියෙන්නේ? පුතාගේ 6 මෙන්න මේ 6 දක්වා විතරයි අප්‍රේල් මාසෙ. මං චුරකේ කඩිරින් යා කරන්නද? ඔන්න ඕම. ඔය 6 දක්වා අරගෙන ගිහිලා තියෙන්නේ මේ 6 දක්වා තමයි අප්‍රේල් මාසෙ අරගෙන යන්න ඕනේ. තේරුණා? ඔයාලා කඩිරි දාන්න එපා. මං ඔයාලා කඩිරි දායි කියලා තමයි මං දැම්මේ නැත්තේ. ඔයාලා කඩිරි දාන්න නැහැ. ඔයාලා දැනගන්න ඕනේ අප්‍රේල් මාසෙ කී දක්වා අරගෙන යනවද? 6 දක්වා අරගෙන යනවා. තව තවත් කියන්න. ජනවාරි මාසේ 5යි, පෙබරවාරි මාසේ 5යි, මාර්තු මාසේ 9යි, අප්‍රේල් මාසේ කීයද 6යි. ඔන්න ඕක තමයි අපි තීර ප්‍රස්ථාරය කියලා කියන්නේ අන්තිමට මෙතනත් පුතාලා ඊතලයක් දාලා හදන්න ඕනේ. දැන් අර මාසේ කියලා මෙහෙ දාන්න ඉඳ මදිය ඉන්නවනේ. මාර්තු මේ මාසේ කියලා මෙහෙ දාන්න බැරි අය. අන්න යාට පුළුවන් ඕන මෙතන දාන්න දැන් මාර්තු මේ මාසේ කියලා ඕන. මෙතන දැම්මට වැරද්දක් නැහැ මාසේ කියලා. මෙතන මාසේ කියලා දැම්මට වැරද්දක් නැහැ. ඕනනම් මේ ළමයින් ගන්න මෙතන දැම්මත් කමක් නැහැ. මෙන්න මේක තමයි පොතේ මොකද අපි කියන්නේ තීර ප්‍රස්ථාරය. මොකද අපි කියන්නේ තීර ප්‍රස්ථාරය. දැන් මතකයිද වැඩි? එතකොට මේ පැත්තේ අපේ ළමයින් ගන්න තිබුණා. මේ පැත්තේ මාසේ තිබුණා. මෙන්න මේ විදියට අඳුරේ ගත්ත තමයි මොකද අපි කියන්නේ තීර ප්‍රස්ථාරයක් කියලා කියන්නේ. වැඩේ ලේසි නේද? හැමෝටම හොඳට පැහැදිලි වුණා නේද? කාටවත් ගැටලුවක් නැහැ නේද? ඔන්න ඔය විදිහට අපිට ලස්සනට තීර ප්‍රස්ථාරයක් අඳින්න පුළුවන් ගැටලුවක් වෙන්නේ නැතුව. කතාව පැහැදිලිද? ඔන්න තීර ප්‍රස්ථාරයක් අඳගන්න විදියකින් මේක ලස්සනයි පිළිවෙලයි ඕන කෙනෙකුට ලස්සන අඳින්න පුළුවන් ගැටලුවක් නැතුව. අන්නේ කතාව වලා හොඳට මතකේ තියාගන්න තීර ප්‍රස්ථාරයක් අඳිනකොට. තේරුණාද? දැන් කාට හරි දුවෙකුට හරි පුතෙකුට හරි මේකේ මොනව හරි ගැටලුවක් තියෙනවා නම් සර් මට මේක අපහැදිලි වෙන්න මෙතන. ඒ වගේ ඕන ගැටලුවක් අහන්න පුතාලා. ඕන ගැටලුවක් අහන්න පුතාලා. සර්. ඔකේ නුදේ. සර් ඔතන මේ තව ප්‍රස්ථාරයක් තියෙනා නේද? ඔතනද? නෑ මෙතන ආරාර. ඉස්සෙල්ලා අපි ඉස්සර නිව්වේ. ඔව් ඔව් මේක නේද පුතා කියන්නේ මේක නේද? ඔව් සර්. ඔව් කියන්නකෝ. ඒක ඒකෙම නේද මේකත් මේවා උනේ. ඔව් ඒකක් වගේ තමයි ඒ වුණාට දීලා තියෙන තොරතුරු ටික උදේ වෙනස්. මේකේ තියෙන අපිට මේ ඉපදුණු ළමයි ගානනේ. මේකේ තිබුණේ විකුණු පත්තර ගානනේ. ඒ නිසා ඒ දෙක වෙනස් නෑ. එකම විදිහ තමයි. ඒ වුණාට ප්‍රස්ථාර දෙකක් ඈ. right. දැන් ගැටලුවක් නෑ නේද? හරි නේද? ආරයි. තව අඳිනා ඉන්නවද? සර්. ඔකේ නුදේ. අර පත්තර වල එක තියෙන්නේ. ඒක අදම අඳිනවද? මොකද්ද? අර පත්තර වල එකක් තිබුණේ. නෑ ඒක අඳින්න කියලා නෑනේ පුතේ. ඒකේ මේ මේකේ පුතා කියන්නේ නේද? මේක අඳින්න කියලා නෑනේ. මේක දිහා බලාගෙන උත්තර ලියන්න විතරනේ මේකේ තියෙන්නේ. එතකොට ඒක අඳින්න කියලා නෑ. එනවා මේකේම නෙවෙයිනේ අපිට. මෙතන අපිට කිව්වන් තීරපස්තරේ සම්පූර්ණ කරන්න කියලා. ඒ නිසා තමයි තීරපස්තරේ අපි ඔයගේ ලස්සන්ට ඇඳින්නේ. තේරුණාද? right. දැන් බලන්න හරි නේද? කාර්වජ් ගැටලුවක් නෑ නේද? ආ. ඊට පස්සේ අපිට මෙන්න මෙහෙම වැඩකුත් තියෙනවා. හොඳට අහගන්න පුතාලා. ඒ තීරපස්තරේ බලාගෙන පහලින් ප්‍රශ්න ටිකක් දීලා තියෙනවා. උත්තර ලියන්න කියලා කියනවා. තේරුණාද? එතකොට මේ තීර ප්‍රස්ථාරයේ බලාගෙන පහලින් ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ ප්‍රශ්න ටිකට උත්තර ලියන්න කියලා කියනවා. අපි බලමු දැන් තීර ප්‍රස්ථාරයේ බලාගෙන කොහොමද මේ ප්‍රශ්න ටිකට උත්තර ලියන්නේ. තේරුණාද? ආරයි. දැන් තීර ප්‍රස්ථාරයේ පහලින් පුතාලා දාගන්නවා ප්‍රශ්නාංක කීයද එක නේද? ප්‍රශ්නාංක මොකද තියෙන්නේ? 1. ආ හොඳට බලාගන්න දැන් පුතාලා අම්බෝඩ් එකට යන්නම් මෙන්න. පුතලගේ තියෙනවා නේද ප්‍රශ්නාංක 1 කියලා. මම මේ පැත්තට ගන්නම්. ඔයාලා පහලට ගන්න. මේකෙන් පහලට ඔයාලා ගන්න. ඔයාලා මේ පැත්තට නැතුව ඇති. සර් මේ පැත්තට ගන්නම් අංක 1. අංක 1 මොකක්ද අහන්නේ? හොඳට බලන්න පුතලා පළවෙනි ප්‍රශ්නේ.
වැඩිම ළමයින් ගණනක් ඉපදී ඇති මාසය අන්න පුතේ පේනවා මේ ඔව් මෙන්න වැඩිම ළමයින් ගණනක් ඉපදීලා තියෙන මාසය මොන මාසයේද මාර්තු මාසය මොකද මාසය නැද්ද යන පුතේ මාර්තු කාවලියක් නැද්ද සර් නෑ 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 අපි ප්‍රශ්න වලට උත්තර ලියන්න යන්නේ අපි ඒක මෙතන ලියා ගන්නවා මෙහෙම අංක එක දාලා වැඩිම ළමයින් ගණනක් ඉපදී ඇති මාසය කුමක්ද ඒක පුතලා ලියන්න මෙතනින් වැඩිම ළමයි ගණනක් ඉපදී ඇති මාසය කුමක්ද ඒක ලියා ගන්න පුතලා ලස්සනට වැඩිම ළමයි ගණනක් ඉපදී ඇති මාසය කුමක්ද කියන්නේ සර් අහන්න ප්‍රශ්න කියනවනේ අපි ඔව් ප්‍රශ්න ලියමු පුතේ අපි මේක නැත්තම් හොයා ගන්න බෑ උත්තර විතර ලියුවාම ඒ නිසා ප්‍රශ්න අපි ලියමු මේකේ හොඳේ රයිට් අංක එක ලියා ගමු මෙහෙම වැඩිම ළමයින් ගණනක් ඉපදී ඇති මාසය කුමක්ද ප්‍රශ්න ලියා ගන්න පුතාලා වැඩිම ළමයි ගණනක් ඉපදී ඇති මාසය කුමක්ද චුට්ටයි කියන මහලු කුලයක් නැහැ නේ වැඩිම ළමයි ගණනක් ඉපදී ඇති මාසය කුමක්ද වැඩිම ළමයි ගණනක් ඉපදී ඇති මාසයේ උත්තරේ මොකද්ද වැඩිම ළමයි ගණනක් ඉපදීලා තියෙන මාසය මොකද්ද මාර්තු නේද ආ එහෙනම් උත්තර ලියා ගන්නවා ඔව් පහලින් රූලක් ඇරලා එක ගුණේ ලියන්නේ ප්‍රශ්නේ දිලා රූලක් ඇරලා මාර්තු මාසය මොකද අපි ලියාගන්නේ මාර්තු මාසය මොකද අපි ලියාගන්නේ මාර්තු මාසය ලස්සන අකුරේ ලියා ගන්න ඕනේ මාර්තු මාසය ප්‍රශ්නේ ලියලා රූලක් ඇරලා තමයි ලියන්නේ ආ රයිට් ඔන්න පළවෙනි එක හරි මයික් ඕෆ් කරගන්න පුතේ පළවෙනි එක හරි නේද පුතේ පළවෙනි එක හැමෝම ලස්සනට කරන්න ඕනේ ලස්සන ලියන්න ඕනේ වැඩේ ඈ රයිට් හරි අංක 2 පළවෙනි එක හරිනේ අංක 2 අංක 2 අහනවා පුතාලගෙන් අප්‍රේල් මාසයේ ඉපදී ඇති ළමයින් ගණන කීයද අංක 2 ලියා ගන්නවා මෙතනින් අංක 2 ලියා ගන්නවා අප්‍රේල් මාසයේ ඉපදී ඇති ළමයින් ගණන කීයද ඔකේ නමුදේ සෑමේ එක්වෙනි ප්‍රශ්නේ ලියලා යකට උත්තරේ ලියන්න ඉඳ තියා ගන්න ඕනද? නෑ උත්තරේ මේක මම අපි ලියනවා පුතේ. උත්තරේ ආයේ වෙනම කතා කරන්න උත්තරේ කියනවා සර් මේ. දැන් පළවෙනි එක මොකද්ද? මාර්තු මාසයේ. අංක දෙකෙන් ඉඳපස්. අප්‍රේල් මාසයේ ඉපදී ඇති ළමයින් ගණන කීයද? අංක දෙක. පුතාලා ප්‍රශ්නේ ලියා ගන්න ඕනේ. අප්‍රේල් මාසයේ ඉපදී ඇති ළමයින් ගණන කීයද? තාවද බලන්න ඔව් අංක 2 මයික් ඕෆ් කරගන්න පුතේ අංක 2 අංක 2 අප්‍රේල් මාසයේ ඉපදී ඇති ළමයින් ගණන කියලා අන්න පුතාලා දන්නවා අප්‍රේල් මාසයේ මේ තියෙන්නේ අප්‍රේල් මාසයේ ඉපදුණු ළමයි ගණන හොයාගන්න පුළුවන් කීයක් ඉන්නවද 6ක් ඉන්නවා එහෙනම් ප්‍රශ්න උත්තරේ එන්නේ 6 දෙනෙකි මොකද අපි ලියාගන්නේ 6 දෙනෙකි අප්‍රේල් මාසයේ ඉපදුණු ළමයි ගණන කීයද 6 දෙනෙකි පුතාලා ප්‍රශ්නේ ලියනවා උත්තරේ ලියනවා ප්‍රශ්නේ ලියනවා උත්තරේ ලියනවා ලස්සනට වැඩේ තියෙන්න ඕනේ තේරුණාද කොහොම පිළිවෙලයි එතකොට ඈ රයිට් අංක 3 අංක 3 සර් ටුටක් ඉන්නකෝ ආ හරි පුතේ හරි හදාගන්නකෝ සෙගෝ ස්ක්‍රීන් එකෙන් බල්ලා පුතාලා ප්‍රශ්න ටික ලියාගත්තර කමක් නැහැ ස්ක්‍රීන් එකේ පේනවනේ මේක කනටම මොම ලස්සනට වැඩේ කරන්න ඕනේ සර් ඔකේ නේ පුතේ ප්‍රශ්න ටික ලියා ගන්න ඕනේද ඔව් ප්‍රශ්න ටික ලියා ගන්න ඕනේ පුතේ නැත්තම් මේක එකපාර උත්තර හොයන්න බැහැ නේ පුතාලට ඒ නිසා මේ ගානේ ප්‍රශ්න ටික ලියන්න ඕනේ හා සර් සර් ඔකේ නේ පුතේ සර් ඒක කලි වෙනත් ප්‍රශ්න ටික යන පුතේ කලින් එකේ මොකද්ද කලින් එකේ බිමුතු මිහිලි ඒ උත්තර ටික උත්තරක් ලියවෙයි සර් ප්‍රශ්න ටික ලියන්න නැතුව ආ පළවෙනි එකේද
අනේ පළවෙනික අපිට මෙහෙමනේ අපිට පළවෙනිකේ ප්‍රස්ථාරය ඔක්කොම දීලා තිබ්බනේ පුතාලගේ මේකේ. දැන් මේකේ අපි ප්‍රස්ථාරය ඇඳගෙන පොඩි උත්තර ලියන්නේ. ඒ නිසා මේ වගේ ප්‍රස්ථාරය ඇඳගෙන ඇත්තටම අපි ප්‍රශ්න ටික ලියන්න ඕනේ නැහැ. හරිද? නමුත් අපි මේකේ ප්‍රස්ථාරය ඇඳගෙන ලියන්නේ. ඒක නිසා පුතාලට පස්සේ බලනකොට තේරෙන්න ඕන නිසා තමයි ප්‍රශ්න ටික ලියන්න. දැන් ප්‍රශ්න ටික අනිවාර්යෙන් ලියන්න ඕනේ කියලා නැහැ. අපිට උත්තර ටිකනේ ඕනේ. දැන් පුතාලට විභාගයේ ප්‍රශ්න පත්‍රයක් ඉස්සර කතා කරනකොට කියන්නේ. ඒතර පුතාලගේ උත්තර ටික විතරයි ඕනේ. හරි දැන් මේ පස්සේ මේක බලනකොට තේරෙන්න ඕන නිසා තමයි පුතාලගේ ප්‍රශ්න ටික ලියන්න කියලා කිව්වේ. තේරුණාද? නැත්නම් අපි උත්තර ටික විතර ලියාගත්තාම ඇති ඈ. පස්සේ බලනකොට තේරෙන්නේ නැපේ මේව. මේකේ පළවෙනි ක්‍රේ මොකද්ද? පළවෙනිකේ වැඩිම ළමයින් ගන්නක් ඉපදියදි මාසයේ පුතාලගේ වැඩිම ළමයින් ගන්නක් ඉන්නේ මොන මාසයේද? මාර්තු මාසයේ. මාර්තු මාසයේ. මාර්තු මාසයේ. අප්‍රේල් මාසයේ ඉපදියදි ළමයින් ගන්න කීයද කියලා අහනවා. අප්‍රේල් මාසයේ පුතාලා දන්නවා අප්‍රේල් මාසයේ ළමයි කී දෙනෙක් ඉන්නවද? 6 දෙනෙක් ඉන්නවා. පුතාලට මේ ප්‍රස්ථාරය හොඳට පේනවා. අප්‍රේල් මාසයේ කී දෙනෙක් ඉන්නවද? 6 දෙනෙක් ඉන්නවා. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නෙට අපි යනවා මෙන්න මේකට තුන්වෙනි එකට සමාන ළමයින් ගණනක් ඉපදී ඇති මාස මොනවාද සමාන ළමයින් ගණනක් ඉපදී ඇති මාස මොනවාද සමාන ළමයින් ගණනක් ඉපදී ඇති මාස මොනවාද ප්‍රශ්නේ ලියාගන්න පුතාලා සමාන ළමයින් ගණනක් ඉපදී ඇති මාස මොනවාද ආ මට කියන්න බලන්න සමාන ළමයින් ගන්නක් ඉපදලා තියෙන මාස මොනවද? ජනවාරි සහ පෙබරවාරි නේද? ජනවාරි සහ පෙබරවාරි හොඳයි ඈ. ජනවාරි සහ පෙබරවාරි හොඳයි හැම උත්තර දෙන්න. ජනවාරි සහ පෙබරවාරි ජනවාරි සහ පෙබරවාරි කිව්වත් කමක් නෑ. ජනවාරි හා පෙබරවාරි කියලා කිව්වත් කමක් නෑ. උදාගේ ජනවාරි පෙබරවාරි මාස දෙකේ පහ පහ ඉන්නේ. ඒක නිසා ජනවාරි හා පෙබරවාරි නැත්නම් ජනවාරි සහ පෙබරවාරි කියලා කිව්වත් කමක් නැහැ. හොඳේ නැත්නම් ජනවාරි කමාවක් පෙබරවාරි කියලා දැම්මත් කමක් නැහැ. කමාවක් දාලා එහෙම ලියුවත් කමක් නැහැ. මාස දෙක තමයි ලියවෙන්න ඕනේ. මාස දෙක අනිවාර්යයෙන් ලියවෙන්න ඕනේ. හරිද? රයිට්. අවසාන ප්‍රශ්නයට යනවා. පුතාලෙන් අහනවා අප්‍රේල් මාසයට වඩා මාර්තු මාසෙ ඉපදී ඇති ළමයින් ගණන කීයද? අප්‍රේල් මාසයට වඩා මාර්තු මාසෙ ඒක හදාගන්නේ මෙහෙමයි. හොඳට බලාගන්නකෝ. අප්‍රේල් මාසයට වඩා මාර්තු මාසෙ. හොඳට බලාගන්න පුතාලා. පුතාලගේ ප්‍රශ්න අංකය එතකොට 4 නේද? 4. එතකොට අපි බලනවා අප්‍රේල් මාසයේ කීයක් ඉන්නවද? 6යි. මාර්තු මාසයේ කීයක් ඉන්නවද? 9ක් ඉනවා. වැඩිපුර ඉපදුනේ ගණනේ අහන්නේ. එහෙනම් අපි කරන්නේ 9ෙන් වැඩි ගණන් මේ ගණන, ඒ කියන්නේ අප්‍රේල් මාසයේ ගණන අඩු කරගන්නවා. 9න් 6ක් අඩු කරගන්නවා. උතලට මේ පැත්තට අඩු කරන්න අවශ්‍ය තියෙනවා. සර් ඒක අපිට කියන්න ඕනේ. සර් 7වෙනි ප්‍රශ්නේ කියන්නකෝ. 7වෙනි ප්‍රශ්නේ මෙහෙමයි කියන්නේ. අප්‍රේල් මාසයට වඩා මාර්තු මාසයේ ඉපදී ඇති ළමයින් ගණන කීයද? අප්‍රේල් මාසයට වඩා මාර්තු මාසයේ ඉපදී ඇති ළමයින් ගණන කීයද? තවපාරක් කියන්නම්. අප්‍රේල් මාසයට වඩා මාර්තු මාසයේ ඉපදී ඇති ළමයින් ගණන කීයද? අප්‍රේල් මාසයට වඩා මාර්තු මාසෙ ඉපදී ඇති ළමයින් ගණන කීයද? ඒක හොයාගන්නේ මාර්තු මාසයේ 9ක් ඉන්නවා, අප්‍රේල් මාසයේ 6ක් ඉන්නවා. 9න් 6ක් අඩු කරගන්නවා. උත්තරේ එන්නේ කීයද? 3. 9න් 6ක් අඩු කළා. උත්තරේ එන්නේ කීයද? 3යි. ඔන්න වැඩිපුර ඉන්න ළමයි ගාන හොයාගන්නා විදිය. 9 අඩු කිරීම 6 සමානයි. උත්තරේ එන්නේ කීයද? 3යි. පුතාලා මෙහෙමම හදාගන්න. නිකම්ම උත්තරේ 3යි කියලා දාන්න එපා. 9 අඩු කිරීම 6 සමානයි. උත්තරේ එන්නේ කීයද? 3. එතකොට පුතාලට වාර විභාගෙදී
ඔන්නෝ වගේ තීර ප්‍රස්ථාරය එන්න පුළුවන්. විභාගවලදී වගේ තීර ප්‍රස්ථාරයක් එන්න පුළුවන්. තීර ප්‍රස්ථාරයක් අඳින්න එන්නත් පුළුවන්. ඇඳපු තීර ප්‍රස්ථාරයකින් පුතරළු උත්තර ලියන්න එන්නත් පුළුවන්. කොහොම ආවත් දැන් මගේ දරුවන්ට මේ වැඩේ බොහොම පිළිවෙලට කරගන්න පුළුවන් වෙනවා. මොකද තීර ප්‍රස්ථාරයක් තනියම අඳින්න ආවත් අඳින්න පුළුවන් ගැටලුවක් නැතුව. නැත්තම් පුතරළට තොරතුරු දීලා අඳින්න කියලා කිව්වොත් ඒත් අඳින්න පුළුවන්. කොහොම ආවත් දැන් ඔයාලා තීර ප්‍රස්ථාරය ලස්සනට අඳින්න පුළුවන්. ඔන්නතරින් අපි තීර ප්‍රස්ථාර කියන කොටස අවසන් කරන. තේරුණාද? right. එතකොට ඔක්කියන් පුතේ. සෑමයන් මේකේ උත්තරේ මොකද්ද? අන්තිමේකේ උත්තරේ තමයි මේ තියෙන්නේ. මාර්තු මාසයේ කී දෙනෙක් ඉන්නවද? 9 දෙනෙක් ඉන්නවා. අප්‍රේල් මාසයේ කී දෙනෙක් ඉන්නවද? 6 දෙනෙක් ඉන්නවා. 9න් 6ක් අඩු කරගන්නවා. එතකොට උත්තරේ කීයක් වෙනවද? 3ක් වෙනවා. 9න් 6ක් අඩු කරලා ඊපස් උත්තරේ කීයක් වෙනවද? 3ක් වෙනවා. අන්නේ 3 තමයි අපි මේ කියන වැඩිපුර ඉපදුණු ළමයි ගන්න. 9 අඩු කිරීම 6 සමාන උත්තරේ කීයද? 3යි. පුතාල එක වතාවේ 3 කියලා දාන්න එපා. හදාගත්තේ විදිහත් එක්ක අපි 9න් 6ක් අඩු කරලා 3යි කියලා ලියාගමු ලස්සන. එහෙදිද? right. හදාගන්න පුතාල ලස්සන. ඉඳයි සර්. නියලි වෙරයි සර්. හොඳයි පුතේ හොඳයි. ආ දැන් කාට හරි ගැටලුවක් මම 3 වෙනි එක යන්නේ. හදන්න පුතේ හදන්න. නියලි වෙරයි සර්. නියලි වෙරයි. හොඳයි. සර් 3 වෙනි එක යන්නේ. ආ හරි පුතා හදාගන්න පුතා හදාගන්න පිළිවෙලට. පුතා හදාගන්න. ඔව් මම ආයෙ පාර ප්‍රශ්නෙට කියන්නද? වැඩිම ළමයින් ගණනක් ඉපදී ඇති මාසයේ කුමක්ද? අප්‍රේල් මාසයේ ඉපදී ඇති ළමයින් ගණන කීයද? සමාන ළමයින් ගණනක් ඉපදී ඇති මාස මොනවාද? අප්‍රේල් මාසයට වඩා මාර්තු මාසයේ ඉපදී ඇති ළමයින් ගණන කීයද? වැඩිම ළමයින් ගණනක් ඉපදී ඇති මාසයේ කුමක්ද? අප්‍රේල් මාසයේ ඉපදී ඇති ළමයින් ගණන කීයද? සමාන ළමයින් ගණනක් ඉපදී ඇති මාස මොනවාද? අප්‍රේල් මාසයට වඩා මාර්තු මාසයේ ඉපදී ඇති ළමයින් ගණන කීයද? ලස්සනට ලියන්න ඕනේ අකුරු ලියනකොට ඈ ඔකියන පුතේ මං කරලි ඉවරයි හොඳයි පුතේ හොඳයි හොඳයි සර් කරලා ඉවරයි සර් මමත් කරලි ඉවරයි හොඳයි පුතේ හොඳයි හොඳයි අවු කියන්නේ සර් කරා ඔසි කියන්නේ තාම කරනවා පේනවා ඒක සර් චුට්ටක් වෙලා ඉදී ඈ සර් මම කරලා ඉවරයි හොඳයි දැන් හැමෝම ඉවරයි නේද? ආරයි. ඔන්න දැන් මට කියන්න පුතාලගේ තීර ප්‍රස්ථාරයේ කාටද? ඔව් හරි නේද පුතේ? ආ දැන් මට කියන්න කාට හරි තීර ප්‍රස්ථාරයේ ගැටලු තියෙනවද? නෑ නේද? හැමෝටම දැන් තීර ප්‍රස්ථාරයේ පුළුවන් හොඳට කාටවත් ගැටලුවක් නෑ. ඔන්න ඔය විදිහට පුතාලා හොඳට තීර ප්‍රස්ථාරයේ ඉගෙන ගන්න ඕන. තේරුණාද? මොකද මේක අමාරු වුණොත් ගැටලුනොත් පුතාලට උත්තර ලියා ගන්න බැරි වෙනවා නේද? ඒක නිසා දැන් ඔන්න සර් හොඳටම කියලා දුන්නා තීර ප්‍රස්ථාරය. අඳින විදිය, ඉලක්ක අඳා ගන්න විදිය, දෙපැත්තේ වාලියන විදිය සියල්ල කතා කළා. පාට පැන්සල් වලින් අස්සන පාට කරන්න කියලා කිව්වා. මම පුතාලට කිව්වා මුලින්ම පාට පැන්සල් පෙට්ටියක් ගන්න කියලා. පාට කූරු 6ක් වගේ වෙන එකක්. මෙයා පුතාලට එක එක පාඩියෙන් පාට කරන්න පුළුවන් ලස්සනට. එහෙම පාට කරලා ලස්සනට පුතාලා හදා ගන්නවා. එතකොට ඉස්කෝලේදී පුතාලට හොඳ ළමයි කියලා කිය. ලස්සනට පිළිවෙලට වැඩ ටික කරලා තියෙනවා කියලා කිය. ඒක නිසා හොඳට මේ වගේ පිළිවෙලට පුතාලා මහන්සි වෙලා වැඩේ කරන්න ඕනේ. තේරුණාද? right. ඔන්නතෙන් අපි තීරපස්තාරය කියන පාඩම පුතාලගේ අවසන් කරමු. තේරුණාද? right. දැන් මම හිතන්නේ කාටවත් පුතාලට ගැටලුවක් නැහැ. හොඳ මහන්සි වෙලා හොඳ උනන්දු වෙ වැඩ ටික කරන්න. ගණිතේ පන්තිය වැඩ ටික බොහොම පිළිවෙලට යනවා පුතාලගේ. ඒ නිසා හොඳ මහන්සි වෙලා උනන්දු වෙ වැඩ ටික කරන්න ඕනේ. තේරුණාද? right. ඔන්න තීරපස්තාර ප්‍රසප්ත උතරින් අවසන් කරමු. හරිද? ඊළඟට අපි අද ඊළඟ පාඩමට යනවා පුතාලගේ මොකද්ද බෙදීම එක කියලා ලෙන්සර් දාලා තියෙන්නේ ආරයි ලියා ගන්න පුතාලා ඔව් බෙදීම එක පොත්‍රා කියුඩ ඇටි මයික් ඕෆ් කරගන්න පුතේ කෙනෙක් දෙන්න මයික් ඕෆ් කරගන්න පුතේ ආරයිට් ඊළඟ මාතෘකාවට අපි යනවා මොකද්ද අපි තියෙන්නේ බෙදීම එක පුතාලා ලියලා අස්සන් හදාගන්න බෙදීම පුංචි රත් දාලා එක බෙදීම එක මේක ලියලා ඉරි ඇඳලා ලස්සන හදාගන්න විනාඩි දෙකක් විතර දෙන්නම්. ඔව් බෙදීම එක කියලා දාලා ලස්සනට හදාගන්න හොඳේ. right බොහොම පිළිවෙල තියෙන්න ඕනේ. බෙදීම එක කියලා ලියලා ලස්සනට හදාගන්න. Thank you.
සෑම නහරි කිව්වද? ඔව් මම කිව්වේ පුතාලට බෙදීම එක කියලා මාතෘකාව ලස්සන ලියාගන්න කියලා කිව්වේ ඊළඟ පාඩමට යන්න බෙදීම එක. බෙදීම එක ලස්සන ලියාගන්න ඕනේ ඈ බෙදීම එක. නිවස. හරි නේද? නිවස. හරි. දැන් අහගන්න විනාඩියක්. ඔබුදේ අපි සංඛ්‍යා එකතු කරන්න දන්නවා. සංඛ්‍යා අපි අඩු කරන්න දන්නවා. සංඛ්‍යා ආරෝහණ අවරෝහණ පරිපාටියට ලියන්න අපි දන්නවා. හරිද? දැන් අපි කියනවා කුඩා එකේ ඉඳලා විශාලයකට විශාලයකේ ඉඳලා කුඩා එකට අපි ලියන්න දන්න. මේ යන ආදී වශයෙන් අපි වැඩ ගොඩාක් දැන් දන්නවා මේ වෙද්දී. අද කියලා දෙන්නම් ඔයාලට මම සංඛ්‍යා බෙදීම කරන්නේ කොහොමද? දැන් උදාහරණයක් කියලා අපි මෙහෙම හිතමුකෝ. ඔව්. ඔන්න තාත්තා කඩේට ගිහිල්ලා උතරට ගේනවා උදාහරණයක් විදිහට ටොපි මේ වගේ නේද මෙයාගේ ටොපි ගේනවා අපි හිතමුකෝ 18ක් ගෙනාවයි කියලා ටොපි 18ක් ගෙනා ගෙදර තුන්දරෙක් ඉන්නවා ගෙදර තුන්දරෙක් ඉන්නවා එතකොට මේ ටොපි 18 තුන්දෙනාට සමානව කොහොමද බෙදන්නේ මේ ටොපි 18 තුන්දෙනාට සමානව කොහොමද බෙදන්නේ එක්කෙනෙකුට ටොපි කීයක් හම්බ වෙනවද නැත්නම් හරියට බෙදන්න බැයිද ඉතුරු වෙනවද නැත්නම් මදි වෙනවද අන්න ඒ වගේ පුතාලට ඔව් ඔව් මේ වගේ පුතාලට සංඛ්‍යා බෙදීම ඉතාමත්ම වැදගත් වෙනවා ඒක හින්දා අපිට බෙදීම කියන පාඩම ඉතාමත්ම හොඳට පැහැදිලිව निराවුල්ව ඉගෙන ගන්න ඕන අපි බලමු මුත්තේ හරියට දැන් බෙදීම කරගන්නේ කොහොමද කියලා මේක අමාරු පාඩමක් නෙවෙයි පුතාලා හොඳට මේක අවබෝධ කරගෙන කළොත් හොඳට මේ වැඩේ කරන්න පුළුවන් තේරුණාද ඉස්සෙල්ලාම තියෙන්නේ කීයෙන් බෙදන්නද දෙකෙන් බෙදන්න ඔන්න පුතාලාට මම පළවෙනි ගාන අරගෙන ඔව් කියන්න මතර 100 ගණන් කියන්න පුතේ මතර 100 ගණන් තේරෙන්න ආ ඔහොමිනෝ විසර් කියලා දෙන්නම් බෙදන්නේ කොහොමද කියලා. එතකොට අපි බලමු දැන් බෙදීම කරන්නේ කොහොමද කියලා. මෙන්න බලන්නකෝ හොඳට බලාගන්න. පුතලගේ ඉස්සෙල්ලාම තියෙනවා මෙන්න මේ පළවෙනි ගානේ දෙකෙන් බෙදන්න කියලා තියෙනවා නේද? මොකක්ද තියෙන්නේ දෙකෙන් බෙදන්න. එතකොට ඔයාලා කරන්නේ ඔන්න අංක 1 දාලා රවුම් කළා. හරිද? ආ. ඊට පස්සේ පුතලා දාගන්නවා කුංචියට අංක 1 මෙන්න මේ වගේ. එක වරහන් කරගන්න. දැන් පුතාට කියන්නේ මෙහෙමනේ හොඳට බලාගන්න. 12 බෙදන්න කියලා කියනවා කීයෙන්ද දෙකෙන් ඔන්න මේ ඉරියම අදින්න අලිගුල තියන්න පුළුවන් 12 බෙදන්න කියලා කියනවා කීයෙන්ද දෙකෙන් ඔන්න දැන් සර් බෙදෙන විදිය සර් කියලා දෙන්න කොහොමද බෙදාගන්නේ හොඳට බලාගන්නකෝ මෙන්න මේ එකට මේ දෙක සමද කරනකොට 12යි මෙන්න මේ එකට මේ සර් කියනමුද ඔකල යන්න කිව්වද නෑ ඔහොමිට ඔහොමිට දැන්ම ලියාගන්න එපා සර් කියනකන් චොටක් ඉන්න පුතාලා කලබලලා ලියන්නේ පා චොටක් ඉන්න සර් කියලා දෙනකන් ඈ හරි ඔව් මෙන්න මේ එකට හොඳට බලාගන්න මේ එකට දෙකේවා තියෙනවද එකට දෙකේවා තියෙනවද නෑ නේද එකට දෙකේවා නෑ එහෙනම් අපි කරන්නේ මෙන්න මෙතෙන්ට බිංදුවක් දැම්මා එකට දෙකේවා නැත්නම් මෙතෙන්ට බිංදුවක් දාලා දෙවාරයක් බිංදුව දෙවාරයක් බිංදුව දෙවාරයක් බිංදුව උත්තරේ ගන්නවා කියේද බිංදුවයි ඉරක් ඇඳලා එකෙන් බිංදුවක් අඩු කර ගන්නවා එකෙන් බිංදුවක් අඩු කර ගන්න උත්තරේ කීයේද එකයි මෙන්න මේ දෙක අපි ඔබෝම පහලට ගේනවා මෙන්න මේ දෙක එහෙම්මම පහලට ගේනවා දැන් බලනවා 12ට දෙකේවා කීයක් තියෙනවද 12ට දෙකේවා කීයක් තියෙනවද 12 ඔව් පුතේ කීයක් තියෙනවද 6ක් තියෙනවා එහෙනම් දෙකේවා 6ක් දෙවාරයක් 6 දෙකේවා 6ක් දෙවාරයක් 6 උත්තරේ කීයක් දාගන්නවද 12ක් දාගන්නවා 12න් 12ක් අඩු කර ගන්නවා උත්තරේ කීයද 0යි කියලා එහෙනම් ඔන්නෝක තමයි පුතේ අපි දීර්ඝ ක්‍රමයට බෙදනවා කියලා කියන්නේ. ඊට පස්සේ මේ පැත්තෙන් අපි උත්තරේ මේ 12 බෙදුවේ කීයෙන්ද දෙකෙන්නේ බෙදීමේ ක්‍රමයේ කියන්නේ.
ඔහුගේ 12 බෙදීම 2 සමානයි උත්තර යාවේ කීයද 6යි අන්නේ 6 කියලා අපි මෙතනින් ලියා ගන්න මේ විදිහට බෙදලා මේ වගේ අපි උත්තරේ හදා ගන්නවා උත්තරේ එන්නේ කීයද 6 වැඩේ ලේසි නේද ගැටුවක් නෑ නේද සර් ඔකේ නුතේ සර් මේ හදපෙදී මට තේරුන්නේ නැහැ සර් ආ තව පාරක් කියලා දෙන්න හොඳට බලා ගන්න කොහොමද මම කිව්වේ මෙන්න තෝරන එකට අහගන්න ඕ මෙන්න මේ එකට නෝද සර් මේව ඔය චොටක් ඉන්න දැම්ම ලියන්න එපා ලියා ගන්න වෙලාව දෙන්න චොට කොමෙන් එකට දෙකේවා බැලුවා මේ එකට දෙකේවා නෑ මෙතෙන්ට බිඳුවක් කියලා දැම් දෙවාරයක් බිඳුව බිඳුවයි දෙවාරයක් බිඳුව බිඳුවයි එකෙන් බිඳුවක් අඩු කළා උත්තරේ කීයද එකයි ඊට පස්සේ පුතාලා ඕන්න අමාරුම වගේ අය මෙතෙන්ට පහර දීලා යන්න ගන්නකො මෙන්න මේ දෙක මෙතෙන්ට ගන්නවා කියලා ඊතලයක් දා ගන්නකො 12ට දෙකේවා 12ට දෙකේවා 12ට දෙකේවා කීයද 6යි දෙවාරයක් 6 12යි 12න් 12ක් අඩුනම් උත්තරේ කීයද බිඳුවයි අන්න එහෙනම් දැන් 12 දෙකෙන් බෙදුවා 12 දෙකෙන් බෙදුවා උත්තරේ කීයක් ආවද 6ක් ආවා ඔන්න 12 දෙකෙන් බෙදුවහම උත්තරේ කීයද එන්නේ 6යි ඔන්න ඔය විදිහට පුතාලා ලස්සනට මේ වැඩේ බෙදලා පෙන්වන්න ඕ තේරුණාද මෙන්න මේ විදිහට අපිට බෙදන්න පුළුවන් ලස්සනට දැන් පුතාලා එකේ අංකයක කියලා දාලා මේ ගාන ලස්සනට හදාගන්න දැන් කාට හරි ආයි ගැටලු තියෙනවා නම් අහන්න තව බෙදන්න තව ගොඩක් ඉලක්කම් තියෙනවා ඒවසර බෙදෙන හැටි කියලා දෙන්නම් දැනන පුතාලා මේක හදාගන්න සර් හරහට තියෙන එකක් ලියා ගන්න ඕනද ඔව්නේ මේක ඔක්කොම දැන් ලියා ගන්න ඕනේ ඔක්කොම ටික ලියා ගන්න ඕන ලස්සනට बोर्ड පුතාගේ සිග්නල් මොන හරි ගැටලුවක් ඇති එකයි නැත්නම් අනිත් පැත්තේ හොඳට පේනවා සගේ බෝඩ් එක. බෝඩ් එකේ දාලා තියෙන ක්‍රියාවලිය. ඔව් බෝඩ් එකේ දාලා තියෙන ලස්සන ලියා ගන්න පුතේ. බෝඩ් එකේ දාලා තියෙනවා. හරි. එහෙනම් මම දෙවනි ගානට යන්නද? හා සර්. ආරයි. මෙන්න මම පුතලයි දෙවනි ගානට යනවා හොඳට බලා ගන්න. හොඳට බලා ගන්න බෝඩ් එක මකනවා. मेना देवनी का आन हमारे बालाय गांडे कली वराई से कली ओ मेना देवनी का आन कुताल लगे तीन ने बिसियाटे किएन ने वेदांडे चला किया ने देखें ने इधर आओ मेने देखें वेदांडे सर किया दिन हमारे बालाय गांडे हमो देखें वेदांडे ले हुआ देखें टे
දෙකේවා දෙකට දෙකේවා දෙක දෙකේවා එකක් තියෙනවා දෙවාරයක් එක දෙකයි හොඳට බලා ගන්න දෙකට දෙකේවා එකයි දෙවාරයක් එක දෙකයි දැන් පුතාලා මෙහෙම ඉරක් ඇඳලා දෙකෙන් දෙකක් අඩු කර ගන්නවා දෙකෙන් දෙකක් ගියාම උත්තරේ කීයද බිඳුවයි දැන් කරන්නේ මෙන්න මේ අට පුතාලා පහලට ගන්න මෙන්න මේ අට මෙතෙන්ද ගෙනාවා අවශ්‍යය ඉන්නවා නම් පුතාලගේ ඊතලයක් කොහොම පහලට දාගන්න ඊතලිය අනිවාර්යෙන් දාන්න ඕන කියලා නීතියක් නැහැ පුතාට ඕන නම් අට පහලට දා මේ අට පහලට ගෙනාවා කියලා ඊතලයක් දාන්න ඊතලිය දාන්න අනිවාර්යෙන් ඕනේ නැහැ දැන් බලනවා මෙන්න මේ අටට දෙකේවා කීයක් තියෙනවද මේ අටට දෙකේවා හතරක් තියෙනවා අන්න හරි දෙවාරයක් හතර දෙවාරයක් හතර උත්තරේ කීයද 8යි 8ෙන් 8ක් අඩු වෙනවා උත්තරේ කීයද 0යි අන්න එහෙනම් 28 පුතාලා බිඳුවේ කීයෙන්ද දෙකෙන් උත්තරේ තමයි මෙතන තියෙන්නේ උත්තරේ කීයක් ආවද 14ක් ආවා මෙතෙන්ට උත්තරේ කීයද 14යි කියලා දැම්මා ඔන්න පුතාලගේ උත්තරේ කීයද 28 දෙකෙන් බෙදුවාම 14යි වැඩේ පැහැදිලිද හැමෝටම තේරුණාද කියලාක් නෑ නේද එහෙනම් 28 දෙකෙන් බෙදුවාම උත්තරේ කීයද රයිට් සර් හරි ලස්සනට හදාගන්න හොඳට පැහැදිලිව හදාගන්න සර් මේ හදලා තියෙන විදිය හොඳට බලන්න අමාරු තරම් ගැඹුරු තරම් තියනවා නම් අහන්න කාට හරි ඕන කෙනෙකුට සර් එසෙන්දිලි එළයි වරයි හොඳයි පුතේ හොඳයි හොඳයි සර් මම එළයි වරයි මට එළයි වරයි හොඳයි ලස්සනට හදා ගන්න ඕනේ කලබල නැහැ ඔව් කලබල නැහැ පාඩුවේ ලස්සනට හදා ගන්න ඕනේ ටීචර් රසින් සර් රසිනත් ලියලා ඉවරයි සර් කැමිදුත් ලියලා ඉවරයි හොඳයි සර් තර්ෂිත් ලියලා ඉවරයි හොඳයි මුදිරා පැහැදිලිව තියෙන්න ඕන අස්සනට සර් තුන්වෙනියකට යන්න හරි ඔන්න මම දැන් තුන්වෙනි ගානට යන්නයි හදන්නේ ආරයි හැමෝම බෝඩ් එක බලන්න තනියම කවුරුත් හදන්නේ නැහැ මෙන්න තුන්වෙනි ගාන මෙන්න තුන්වෙනි ගාන හොඳට බලා ගන්න. ඔව්. මෙන්න තුන්වෙනි ගාන. හොඳට බලා ගන්න හැමෝම තනියම හදන්න යන්නේ නැහැ දැම්ම. ආ. පුතාලට 60 බෙදන්න කියලා කියනවා කියන දෙකෙන් නේද? ආ හොඳට බලා ගන්න පුතාලා. චුට්ටක් අමාරු වගේ ගානක් හොඳට බලා ගන්න. 6ට බලනවා 2ේ ඒවා. 6ට බලනවා 2ේ ඒවා. හයට බලනවා දෙකේවා තුනයි දෙවාරයක් තුන හයයි හයෙන් හයක් අඩු කර ගන්නවා බිඳුවයි ඊට පස්සේ පුතාලගේ මෙන්න මේ බිඳුව පහලට ගන්නවා අවශ්‍යයට ඊතලයක් කොහොම දාන්න පුළුවන් පහලට ගෙනාවා කිය දැන් පුතාලගේ මේ බිඳුවට දෙකේවා තියෙනවද නැණේ ඒක නිසා බිඳුව දැම්මා දෙවාරය බිඳුව බිඳුවයි බිඳුවෙන් බිඳුවක් උත්තරේ කීයද බිඳුවයි අන්න එහෙනම් ඔයාලගේ උත්තරය ආවා 62 න් බෙදපුවාම උත්තරේ කීයද 30යි මෙතනින් පුතාලා ලියා ගන්නවා සර් මම ඉවරයි බෙදීම උත්තරේ කීයද 30යි 60 බෙදෙනවා දෙකෙන් උත්තරේ කීයද හදපුවා චුරා නිශ්ශබ්ද වෙන්න පුතේ හදපුවා චුරා නිශ්ශබ්ද වෙන්න
හැට දෙකෙන් බෙදා ගන්න උත්තරේ එතකොට එන්නේ කීයද 30යි මේ කීවෙනි ගානද 3 වෙනි ගාන ඉතින් සර් හදරකන් ඉන්න චුට්ටක් කලබලයේ එකපාරට හදාගෙන යන්න එපා ඔයාලගේ වරදින්න පුළුවන්නේ මොකද ඔන්ලයින් පන්තියේ පුතාලා කරන දේවල් මට පේන්නේ නැහැ නේ ඒ නිසා තමයි සර් මේ බෝඩ් එකේ ගානක් ගානේ හදන්නේ එතකොට පුතාලා වරද්දන්නේ නැහැ නේ සර් මට කලින් එහෙම හදලා කලබල ඉවර කරන්න එපා පුතේ ඔකේ හරි මේ ඒ ගානත් හදා ගන්න ඕනේද දැන් හදා ගන්න පුතාලගේ 3 වෙනි ගාන ලස්සනට හදා ගන්න ඊට පස්සේ මේ වගේ උත්තරේ පිළිවෙල පුතාලා දාලා වැඩේ අවසන් කර ගන්න ඕනේ මේ කිවිනි ගානද 3 වෙනි ගාන හදා ගන්න ලස්සන හරි පුතාලා කරන්න සර් වෙලාව දෙන්නම් හැමෝටම වෙලාව දෙන්නම් ලස්සනට හදාගන්න. අවුරුදු විතර කරන්න එපා ඒක. සර් එසඳි ඉවරයි. හොඳයි පුතේ. හතර වෙනි ගානට යන්න. චුට්ටක් ඉන්න පුතේ හතර වෙනි ගාන තව කීප දෙනෙක් මට හදනවා පේනවා චුට්ටක් ඉන්න. හොඳර බලාග අටට දෙකේ ඒවා ලියද කියන පුතේ අටට දෙකේ ඒවා අටට දෙකේ ඒවා අටට දෙකේ ඒවා කීයක් කියනවද හතරක් කියනවා ඔ පුතේ දෙකේ ඒවා හතරක් උත්තරේ කීයද අටයි අටෙන් අටක් උත්තරේ 0යි ඊට පස්සේ මෙන්න මේ බිඳුව මෙතෙන්ට ගෙනාවා ඕන අය ඉන්නවා නම් ඊතලයක් දාගන්න පහල අනිවාර්යෙන් පහලට එන්න ඕනි කියලා නීතියක් නැහැ හරිද රයි ඊට පස්සේ මේ බිඳුවට බලනවා දෙකේ වා නැන්නේ බිඳුවයි දෙවාරයක් බිඳුව උත්තරේ බිඳුවයි බිඳුවෙන් බිඳුවක් උත්තරේ එන්නේ කීයද බිඳුවයි අන්න එහෙනම් 80 පුතලගේ බෙදා ගන්නවා කියෙන්ද දෙකෙන් බෙදා ගන්නවා දෙකෙන් එතකොට උත්තරේ කීයක් එනවද 40ක් 80 දෙකෙන් බෙදා ගන්නවා එතකොට උත්තරේ කීයක් එනවද 40ක් එනවා 80 දෙකෙන් බෙදා ගන්න උත්තරේ කීයද රශින ඉවරයි හොඳයි පුතේ ලස්සනට හදා ගන්න හොඳේ තව හදන අය ඉන්නවද? කරලා ඉවරයි සල්වස. හරි පුතේ හරි. එහෙනම් අපි ඔය හදාගන්න මේ හදාගන්න.
හරි දැන් ඔන්න අපි යනවා පුතලගේ ආයේ දෙකෙන් බෙදන්න කියලා තමයි කියන්නේ ඔව් ආයේ දෙකෙන් බෙදන්න කියලා තමයි කියන්නේ හැබැයි ටිකක් වෙනස් ආයේ දෙකෙන් බෙදන්න කියලා කියන්නේ ටිකක් වෙනස් ගානක් තියෙනවා අපි බලමු එතකොට දෙවනි ගානේ පළවෙනි ගාන දෙවනි ගාන තුන්වෙනි ගාන හතරවෙනි ගාන කොහොමද හදන්නේ කියලා මයික් ඔෆ් කරගන්න මේක පුතලා හොඳට තේරුම් ගන්න ඕනේ මේ වගේ ගණන් වල පොඩි වෙනසක් තියෙනවා අන්නේ වෙනස මොකක්ද කියලා මම පුතලාට කියලා දෙන්නම් එතකොට පුතලාට මේ වගේ ගණන් හදාගන්න පුළුවන් වෙයි මෙන්න දෙකේ පළවෙනි ගාන හොඳට බලා ගන්න හොඳේ මම බෝඩ් එකට යනවා මෙන්න හොඳට බලා ගන්න ඔව් අලෝ කට දෙකට ගියද ඔව් මයික් ඔෆ් කරගන්න දෙකේ පළවෙනි ගාන හොඳට බලා ගන්න හොඳේ මෙන්න පුතලාට කියනවා 25 කීයෙන්ද බෙදන්න කියලා කියන්නේ දෙකෙන් බෙදන්න කියලා කියන 25 කීයෙන්ද දෙකෙන් හොඳට බලා ගන්න බෙදන විදිය දෙකට දෙකේවා දෙකට දෙකේවා දෙකට දෙකේවා එකයි දෙවාරයක් එක දෙකයි දෙකෙන් දෙකක් අඩු කළාම බිඳුවයි මේ පහ මෙතෙන්ට ගෙනාවා ඕනයි ඉතලයක් දාන්න දැන් බලනවා පහට දෙකේවා කීයක් තියෙනවද දෙවාරයක් එක දෙකයි දෙවාරයක් දෙක හතරයි දෙවාරයක් එක දෙකයි දෙවාරයක් දෙක හතරයි එහෙනම් පුතේ පහට තියෙන දෙකේවා දෙකයි දෙවාරයක් දෙක හතරයි අන්න බලන්න පහෙන් හතරක් අඩු වුණාම කීයක් ඉතුරු වෙනවද එකක් ඉතුරු වෙනවා කලින් ගණන් වල එහෙම වුණේ නෑ නේද එහෙනම් පුතේ 25 බෙදා ගන්නවා දෙකෙන් උත්තරේ කීයද 12යි ඉතිරි ලියන්න ඕනේ දැන් ඉතිරි කීයක් තියෙනවද ඉතිරි එකක් තියෙනවා ඉතිරි කීයද 1යි ඔන්න දැන් වෙන වෙනස ඉස්සලා ඉතිරි ආවේ ඔකේ අපි කලින් ලියපු ඒවා මම කියන පුතේ ඔව් දැන් 25 දෙකෙන් බෙදපුවාම උත්තරේ 12 එනවා ඒක හරි කීයක් ඉතිරි එකක් ඉතිරි වෙනවා දැන් ඔන්න බෙදෙන ගණන් වල ඉස්සරහට මොකද වෙන්නේ අපේ ඉතුරු වෙන්න පටන් ගන්නවා හරියට බෙදෙන්නේ නැහැ අන්න ඒ වගේ හරියට බෙදෙන්නේ නැතුව ඉතුරු වෙන ඒවා මොනවද කියලා අපි දැන් බලන්නත් ඕනේ එහෙනම් පුතේ 25 දෙකෙන් බෙදපුවාම උත්තරේ 12යි ඉතිරි කීයක් තියෙනවද එකක් තියෙනවා ඔන්න ඔක ඔයාලා දැන් හොඳට මතකේ තියාගන්න ඕ එරුණාද හරි හදාගන්න ලස්ස හොඳයි පුතේ හොඳයි හොඳට පැහැදිලිව ලස්සන තියෙන්න ඕනේ සර් දැන් මම මේවා ලියන්න ඕනේ ඔව් දැන් පුතා හදා ගන්න පළවෙනි ගාන සර් දෙවෙනි ගාන හතරකන් ඉන්න කලබල වෙලා හදන්න එපා හතරකන් ඉන්න හරි මම දැන් දෙවනි ගානට යන්නද ඔන්න මම දෙවනි ගානට යනවා මුතර බලා ගන්න පුතාලගේ මෙන්න දෙවනි ගාන මේක මම කරනවා මෙන්න දෙවනි ගාන මෙන්න දෙවනි ගාන හතලිස් තුන බෙදන්න කියලා කියනවා කීයෙන්ද දෙකේ ඔව් මුතර බලා ගන්න ඉස්සෙල්ලා වගේමයි මේකෙත් පුතාලගේ ඉතුරු වෙනවා සර් කියලා දෙනකම් කලබලේ හදන්න යන්න එපා හතරට දෙකේවා හතරට දෙකේවා දෙකයි කියන්නේ දෙවාරයක් දෙක හතරයි හතරෙන් හතරක් බිඳුව මෙන්න මේ තුනෝයා පහලට ගේනවා අවශ්‍යය ඉන්නවනම් ඊතලයක් දාන්න ඊතලයක් දැම්මේ නැහැ කියලා වැරද්දක් නැහැ දැන් තුනට දෙකේවා තුනට දෙකේවා එකයි දෙවාරයක් එක දෙකයි කියක් ඉතුරුද එකක් ඉතුරුයි අන්න හරි එතකොට 43 බෙදනවා කීයෙන්ද දෙකෙන් උත්තරේනවා 21යි
අන්න බලන්න ඉතිරි කීයක් තියෙනවද එකක් තියෙනවා ඉතිරි එකයි ඔන්න ඔක ඔයාලා හොඳට මතකේ තියාගන්න හරියටම සමහර සංඛ්‍යා බෙදෙන්නේ නැහැ පුතේ ඉතුරු වෙන්න ගන්න ඉතුරු ඒවා කීයක් තියෙනවද එකක් තියෙනවා ඔව් අන්නේ ඉතුරු එක පුතාලා මෙතනින් අනිවාර්යෙන් ලියන්න ඕනේ ඕක ඔයාලා හොඳට මතකේ තියාගන්න තේරුණාද ඉතිරි ඒවා කීයක් තියෙනවා ඉතිරි ඒවා ගන්න හොඳට මතකේ තියාගන්න එහෙදිදරයි එතකොට ඔන්න අංක දෙක හදාගන්න ලස්සන පුතාලා සර් ඉලිවරයි දෙකයි ලක්ෂ නෑ සර් දෙකයි තුන්වෙනි ගාන මෙහෙමයි තියෙන්නේ හොඳට බලා ගන්න 89 බෙදන්න කියලා කියනවා කියන දෙකේ සමහරුන්ට දැන් හොඳට පුරුවන් ඇති හැබැයි සමහරුන්ට තාම වැඩේ ගැටුනේ නේද ඔන්න දැන් සර් කියලා දෙනවා බලන්න වටට දෙකේ ඒවා වටට දෙකේ ඒවා අටට දෙකේ ඒවා 4යි දෙවාරයක් 4 කීයද 8යි අටෙන් අටක් ගියාම උත්තරේ 0යි මෙන්න මේ 9වා පහළට ගේනවා අවශ්‍යය ඊතලයක් දාගන්න ඊතලෙ දාන්න ඕන කියලා නීතියක් නැහැ 9ට දෙකේ ඒවා දෙවාරයක් 1 2යි දෙවාරයක් 2 4යි දෙවාරයක් 3 6යි දෙවාරයක් 4 8යි නේද පුතේ එහෙනම් 4ක් එනවා දෙවාරයක් 4 කීයද 8යි 9න් 8ක් අඩු වෙනවා උත්තරේ කීයද 1යි දැන් ගැළුවක් නෑ නේද එහෙනම් පුතේ 89 බෙදන්න ඕනේ දෙකෙන් 89 දෙකෙන් බෙදපුවාම උත්තරේ 44ක් තියෙනවා ඉතිරි ඉතිරි කීයක් එනවද එකක් එනවා අන්නේ ඉතිරි එක පුතාලා මෙතන ලස්සනට වගේ ලියලා තියෙන්න ඕ දැන් හැමෝටම බෙදීම ගැටලුවක් නෑ නේද ඉතුරු වෙන්න ඔ පුතේ ඉතුරු වෙන්න ආවත් හරියට බෙදාගන්න ඉවරයි ඔලස්සන හදාගන්න නෑයි සර් ප්‍රශ්න ලියලා ඉවරයි ලස්සන හදාගන්න ඕන තුන්වෙනි ගාන හදාගත්ත සර් හොඳයි නේද හැමෝටම තේරෙනවන්නේ නේද ඈ කාටවත් ගැටලුවක් නෑ නේ ඔව් හැමෝටම තේරෙනවන්නේ නේද යමු ලියලා ඉවරයි හොඳයි ඉවරයි හරි එහෙනම් දැන් හතරවෙනි ගානට යන්නද හතරවෙනි ගානට යන්නද? යන් සර්. ඔව් මෙන්න හතරවෙනි ගාන. හොඳට බලාගන්න. මෙන්න හතරවෙනි ගාන හොඳට බලාගන්න. මෙන්න හතරවෙනි ගාන. පුතල හොඳට බලාගන්න හතරවෙනි ගාන. පුතලගේ තියෙන්නේ 67 කියන බෙදන්න කියලා කියන්නේ දෙකෙන් බෙදන්න කියලා කියන්නේ. දැන් නම් ලේසි වැඩි නේ. ඕන එකේ නුඹට හදන්න පුළුවන් නේද පුතේ? හයට දෙකේවා තුනයි දෙවාරයක් හයයි මයික් ඔෆ් කරගන්න හයෙන් හයක් අඩු කළාම උත්තරේ 0යි මේ හත ගේනවා පහලට හත පහලට ගෙන ආපුවාම
හතට දෙකේවා තුනයි. දෙවාරයක් තුන හයයි. හතෙන් හයක් ගියාම උත්තරේ එකයි. එහෙනම් 67 බෙදා ගන්නවා දෙකෙන් උත්තරේ එනවා 33යි. ඉතිරි කීයක් තියෙනවද? එකක් තියෙනවා. අන්නේ ඉතිරි එක අපි මෙතෙන්ට දාගන්න. එහෙනම් 67 දෙකෙන් බෙදපුවාම උත්තරේ 33යි. ඉතිරි කීයද? එකයි. ඔන්න හදාගන්නා විදි. 67 දෙකෙන් බෙදපුවාම 33යි. ඉතිරි කීයද? එකයි. ඔන්න හදාගන්නා. මේ මේක හොඳට තේරුම් ගන්න ඕනේ. හොඳට පිළිවෙලට ගන්න ඕනේ. ඔව්. එහෙම වුණොත් තමයි පුතේ අපිට හොඳ ලකුණු ටිකක් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ ප්‍රශ්න ඉවරයි. පුතේ තුන්වෙනි ගානේ තුන්වෙනි ගානේ අපි මේ ටික හදනවා දෙකෙන් බෙදන්න කියලා තියෙන එක ලේසි ඈ ඒ ටික හදනවා හොඳේ අංක තුන කියලා දාලා ඊට පස්සේ එක ගන්න කියලා තියෙන්නේ එලේසි පළවෙනි එක නේද පුතේ 17 බෙදන්න ඕනේ කියන දෙකෙන් නේද හොඳට බලා ගන්න දෙවාරයක් එක දෙකයි දෙවාරයක් දෙක හතරයි දෙවාරයක් තුන හයයි දෙවාරයක් හතර අටයි දෙවාරයක් පහ දහයයි දෙවාරයක් හය දොළහයි දෙවාරයක් හත දාහතරයි දෙවාරයක් අට දාසයයි එහෙනම් කියා දෙන්නේ අට කියලා මෙතෙන්ට දැම්මා ඒ අට දාන්නේ මෙන්න මේ ඉලක්කම කෙරේ නැත්නම් පුතේ මෙහෙම කරන්නත් පුළුවන් මේ එකට දෙකේවා නෑ කියලා බිංදුවයි කියලා දාලා දෙවාරයක් බිංදුව බිංදුවයි කියලා දාන්නත් පුළුවන් එකෙන් බිංදුවක් ගියාම උත්තරේ එකයි කියලා ගන්නත් පුළුවන් මේ හත මෙතෙන්ට ගේනවා 17 ඉස්සෙල්ලා වගේම දෙකේවා උතල දන්නවා 14 දෙකේවා 8ක් තියෙනවා දෙකේවාට 16ක් වෙනවා 17 16ක් ගියාම උත්තරේ එකක් වෙනවා එහෙනම් මෙතෙන්ට උත්තරේ තියෙන්නේ කීයද 8යි. එහෙනම් පුතේ 17 දෙකෙන් බෙදා ගන්නවා. එතකොට උත්තරේ 8යි. ඉතිරි කීයක් තියෙනවද? එකක් තියෙනවා. ඉතිරි කීයද? එකක්. පුන්ව වගේ ලස්සනට ලියලා තියෙන්න ඕනේ. එහෙනම් මේක මේ වගේ බෙදා ගන්නවා. බෙදපුවාම උත්තරේ 8ක් කියලා එනවා. ඉතිරි කීයක් එනවද? එකක් එනවා. ඔන්න හදා ගන්නා විදි. ඉතින් මේක හොඳට තේරුම් ගන්න. එතකොට අපිට ගණන් හදා ගන්න පුළුවන් ගැටලුවක් වෙන්නේ නැතුව. මේ කිමි ගානද? මේ පළවෙනි ගාන. ඔව් පුතේ තුනේ පළවෙනි ගාන කාටවත් ගැටලුවක් නැහැ නේද? ඉතින් සර් මේ හදන විදි තමයි තියෙන ලේසිම විදි. මාස ලියලා ඉවරයි. නෑ පුතේ ඔව්. මේ මේක තමයි තියෙන ලේසිම විදිය. පුතලා මේක හොඳට තේරුම් ගන්න. හොඳේ පළවෙනි ගා. තව දෙන්නම් වෙලාව. පුතලා අනිතයට හදා ගන්න. හොඳේ. හිටියෝ එළියට එහෙම යන්න ලස්සන්ට හදාග මයික් ඔෆ් කරලා තියාගන්න දැන් මයික් ඔෆ් කරන්නේ ඉතින්
මම පුතාගේ දෙවෙනි ගානට යන්නද? හා සර්. ගානට යන්නද? ආරයි. මෙන්න දෙවෙනි ගානේ ආරයි. හොඳට බලා ගන්න. ඔව්. මෙන්න දෙවෙනි ගාන. මෙන්න දෙවෙනි ගාන. පුතාලා දෙවෙනි ගාන තියෙන්නේ 30 බෙදන්න ඕනේ දෙකෙන් නේද? 30 බෙදන්න ඕනේ කියන්න දෙකේ. 3ට දෙකේවා. 3ට දෙකේවා. 3ට දෙකේවා 1යි. ඒ උත්තරේ 15. ඔහුගේ දෙවාරයක් 1 2යි 3ක් විතරද 1ක් විතර. මෙන්න මේ බිංදුව ගේන්න මෙතෙන්. බිංදුව මෙතෙන්ට ගේනකොට ඔයාලා දන්නවා 10ට දෙකේවා 5ක් වෙනවා. කීයක් වෙනවද? 5ක් වෙනවා. 5යි සර්. ඔහුගේ දෙකේවා 5ක් 10යි 10යි 15යි සර්. ඔව් බිංදුවයි නේද? එහෙනම් අපි මෙතනින් ලියා ගන්නවා 30 බෙදා ගන්නවා දෙකෙන් උත්තරේ 15යි හැබැයි ඉතුරු නෑ නේද පුතේ ඉතුරු හම්බ වෙන්නේ නෑ එහෙනම් උත්තරේ කීයක් දා ගන්නවද 15යි කියලා දා ගන්න උත්තරේ කීයක් දා ගන්නවද 15 වැඩේ පැහැදිලි නේද කාටවත් ගැටලුවක් නෑ නේද එහෙනම් 30 දෙකෙන් බෙදා ගත්තාම උත්තරේ එන්නේ කීයද 15 හරිය ලේසි ගැටලුවක් නෑ නේ ඔන්න පුතාලගේ දෙවනි ගා මං හිතන්නේ ගොඩක් අය දැන් හරියට හදනවා කාටවත් ගැටලුවක් නෑ බොහොම පිළිවෙලට උමනාවෙන් පුතාල වැටි කරා හොඳේ සර් රශිනි ඉවරයි හොඳයි මයික් ඕෆ් කරලා දැන් පුතේ හැම එක්කෙනාම ලස්සට හදාගෙන යන්න ඕනේ. හරි සර්. මම තුන්වෙනි ගානට යන්නම්. මෙන්න තුන්වෙනි ගාන හොඳට බලා ගන්න පුතාලා තුන්වෙනි ගාන. තුන්වෙනි ගාන වඩා වෙනස් ආකාරයකට තියෙන්නේ. ඒ වුණාට පුතාලා මෙහෙමයි හදාගන්න. හොඳට බලා ගන්න. ඔව්කේ. ඔව්. තුන්වෙනි ගාන මෙහෙමයි හදාගන්න. හොඳට බලා ගන්න. ආවට ගියාට එහෙම ලියන්න එපා. මෙහෙමයි ලියා ගන්න ඕනේ තුන්වෙනි ගාන. පුතාලගේ 46 බෙදීම දෙක සමානයි කියලා මෙතෙන්ට දාගන්නකෝ. ඔව්. 46 බෙදීම දෙක සමානයි කියලා ඊට පස්සේ අපි මෙතනින් බෙදමු ලස්සන. මෙතනින් බෙදලා එන උත්තරේ පුතාලා මෙතෙන්ට දාමු. කියන බෙදන්නේ දෙක. කියන බෙදන්නේ දෙක. 4ට දෙකේ වා දෙකයි දෙවාරයක් දෙක 4යි 4න් 4ක් 0.3. ඔව්ද බලන්න. මේ 6 ඔයාලා මෙතෙන්ට ගේනවා අවශ්‍යයි දීතර දාන්න පුළුවන්. 6ට දෙකේ වා 3යි දෙවාරයක් 3 6යි 6න් 6ක් උත්තරේ කීයද? 0.1. අන්න එහෙනම් 46 දෙකෙන් බෙදුවාම උත්තරේ 23ක් ආවා. අන්නේ 23 ඔයා මෙතෙන්ට දා ගන්නවා. එහෙනම් උත්තරේ කීයද? 23. ඒ කියන්නේ 46 දෙකෙන් බෙදුවාම උත්තරේ කීයක් එනවද? 23ක් එනවා. දැන් වැඩි පැහැදිලි නේද හැමෝටම? කාටවත් ගැටලුවක් නෑ නේද? දැන් පුතාලට දෙකෙන් බෙදන්න පුළුවන්. ඉතුරු වෙන ඒවාවත් බෙදන්න පුළුවන්. ඉතුරු වෙන්නේ නැති ඒවාවත් පුතාලට දෙකෙන් බෙදන්න පුළුවන්. කාටවත් ගැටලුවක් නෑ. ඕන සංඛ්‍යාවක් දැන් දෙකෙන් බෙදන්න පුළුවන්. තේරුණාද? එහෙනම් 46 දෙකෙන් බෙදා ගන්න උත්තරේ කීයක් එනවද? 23ක් එනවා. පැහැදිලිද? ඔන්න පුතාලගේ කියවෙනි ගානද? තුන්වෙනි ගාන. ලස්සනට හදාගන්න. හොඳට පිළිවෙලට. නිරවුල් ගැටලු කිනා නම් සර කතා කරලා අහන්න. සර් 4වෙනි ගාන හදනවා. 5යි 6යි පුතාලට. ඔව් 5යි 6යි පුතාලට ගෙදෙද්දි හදන්න දෙන්නම්. 4වෙනි ගාන සර් පන්තියේ හදනවා. 4වෙනි ගාන හදලා අපි ඒක අවසන් කරමු හොඳේ. හොඳයි. හරි. නැහැ. සුවලේ ඉවරයි. සර් හදුවා. හරි. මම 4වෙනි ගානට යන්නද? 4වෙනි ගානට යන්න සර්. හා සර්. තවත් කෙනෙක් ඉන්නව නේද? තවත් කෙනෙක් ඉන්නව නේද? බඩගිනේ. හරි. මෙන්න 4වෙනි ගානට මම යනවා. ඔබ බලාගෙන පුතේ මෙන්න 4වෙනි ගාන හොඳේ මේක මකරම හරි නේද ඔන්න 4වෙනි ගාන හොඳ බලා ගන්න මෙන්න 4වෙනි ගාන
උතර හතරවෙනි ගාන තියෙන්නේ මේ හතර අපි අවසන් කරනවා 50 බෙදන්න ඕනේ කියන දෙකෙන් සමාන ලකුණු දාගන්න මෙන්න පෙන්සල් අරගෙන පහලට ලස්සන බෙදාගෙන යනවා කියන බෙදන්නේ දෙකේ පහට දෙකේ වා දෙකයි දෙවාරයක් දෙක හතරයි කීයක් විතරද එකක් විතර මේ බිංදුව ගෙනාවා පහලට 10ට දෙකේ වා පහයි දෙවාරයක් පහ 10යි 10න් 10ක් උත්තරේ බිංදුවයි එහෙනම් උත්තරේ කීයක් ආවද 25ක් ආවා ඔයාලා මෙතන දාගන්නවා කීයද 25 දැන් හරිනේ ඊට පස්සේ පුතාලාගේ 5යි 6යි ගණන් දෙක තියෙනවා මෙන්න මේ දෙක හැමෝම මේ ගණන් දෙක දැන් ලියාගන්න පුතේ පුතාලට පුළුවන් නේ ලියාගන්න හැමෝටම මෙන්න මේ ගණන් දෙක මෙන්න මේ ගණන් දෙක හැමෝම ලියාගන්න කිදෙද්දි කරන්න හොඳයි පුතේ හොඳයි ඔ 5යි 6යි කියන ගණන් දෙක හැමෝම කිදෙද්දි කරන්න ලියාගන්න සරෝ රවුම් කරලා තියෙන අතු පාඩ පෑනේ සර් ලියලි වර හොඳයි පුතේ හොඳයි ඔව් දැන් කාට හරි ගැටලු තියනවා නම් අහන්න සර් මට මෙන්න මෙතන ගැටලුවක් තියෙනවා කියලා අහන්න බලන්න උතල ඕන කෙනෙකුට අහන්න ගැටලු තියෙනවා නම් සර් මට ඒක ඕන තේරුන්නේ නැහැ කොහොමද පුතේ තේරුන්නේ නැත්තේ 50 ආයි බලාගෙන තව වතාවක් කියලා දෙන්නම් මෙන්න හොඳට බලාගන්න සර් කලේ මෙහෙමයි මේ පහට ඔව් පහට දෙකේවා දෙකයි පහට දෙකේවා දෙකයි දෙවාරයක් දෙක හතරයි පහෙන් හතරක් ගියාම උත්තරේ එකයි සර් මෙන්න මේ බිංදුව ඉස්සෙල්ලා වගේම පහළට ගෙනා මේ බිංදුව මෙතෙන්ට ගෙනා මේ බිංදුව මෙතෙන්ට ගෙනාපුවාම 10ක් වුණානේ 10ට දෙකේවා පහක් තියෙනවා දෙවාරයක් පහ 10යි 10ෙන් 10ක් ගියාම උත්තරේ බිංදුව දැන් පුතාලගේ 50 පිකරේ දෙකෙන් බෙදුවා 50 දෙකෙන් බෙදුවාම උත්තරේ කීයක් ආවද 25ක් ආවා අන්නේ 25 තමා සර් මෙතෙන් 25යි කියලා ඔය දාලා තියෙනවා කතාව පැහැදිලිද රයිට් ඔන්න දැන් ගැටලුවක් නැහැ හොඳට පැහැදිලිව නිරවුල්ව ලස්සනට වැඩි කරගෙන යන්න ඕනේ පුතා තේරුණාද රයිට් අපිට කියන්න ඔව් තව කාට හරි ගැටලු තියෙනවද නෑ සර් ඔව් හොඳට පාඩම තේරුණාද ඔව් සර් නෑ සර් ඔව් සර් ඔව් හරිද නෑ සර් දැන් පාඩම හැමෝටම තේරුණාද හොඳට ඔව් සර් ඔව් සර් එහෙනම් ඔව් උදේ එහෙනම් හැමෝම ගණන් දෙකක් තියෙනවනේ ගෙදෙද්දි හදන්න පස්වෙනි ගානයි හයවෙනි ගාන දැන් ලියාගත්තද ඒ ගණන් දෙක? ඔව් සර්. අදම හදන්න ඕනේ. දැන්මම හදන්න ඕනේ. පත්‍යයන්ව කාලා ඉන්නකොට ඕ නේද? අද මේ ගණන් දෙක හදලා පුතලා අවසානයක් කරන්න ඕනේ. තේරුණාද? රයිට්. අහගන්නකෝ. එහෙනම් පුතේ අදට අපි පන්තිවලට ඉවර කරනවා. තව බෙදීම තව තියෙනවා කතා කරන්න. තව 3න් බෙදෙනවා 4න් බෙදෙනවා. සර් ඒ ගණන් දෙක ලියන්නකෝ. පස්වෙනි ඇයි පුතාලට පේන්නේ නැද්ද? ඔන්න 6 වෙනි ගාන ලිව්වා ඔන්න ඔය ගණන් දෙක පුතාලගේ දෙද්දි හදාගෙන ඉන්න ඕනේ ලස්සන මම ලබන සතිය අහනවා දෙන්නේගේ උත්තර හොඳට හරි ගැස්සලා තියෙන්න ඕනේ 80යි බෙදන්න ඕනේ දෙකෙන් 95 බෙදන්න ඕනේ දෙකෙන් හරිද රයිට් එහෙනම් වෙන කාටවත් අද ගැටලු නැහැ නේද අද අද ඔකේ නම් දෙයි හරි එහෙනම් අද කාටවත් ගැටලුවක් නැහැ නේද එහෙනම් අද පන්ති වලදී අපි ඉවර කරන්නයි හදන්නේ. ඔව්. එහෙනම් ලබන සතියේට අපි හරියටම පුතේ කීයටද 6 මාට හම්බ වෙනවා. අවසන් ගහරුවාට පස්සේ කැමිදු ඉවරයි. ඔව්. ඔය ගණන් දෙක පුතාලා හැමෝම ගෙදෙන්න හදාගෙන ඉන්නවා. ආයිබෝන් සිරු දිනාටම සුබ රාත්‍රියක් පුතේ. ආයිබෝන්. ආයිබෝන් සර්. ආයිබෝන් සර්. ස්විමින් සර්. Thank you sir. ආයිබෝන් සර්. Thank you sir. Thank you sir. I born. I born sir.
ලොකුවකට ගැටලු නැහැ අනේ කට් වෙන්න දැනෙන්නේ මිස් කට් කරන්නෙත් නෑ සර් කට් ඕ ඉවරයි දැන් ආයි බෝවන් සර් කිය ඔක්කොම කරා ඉවරද සර් 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 ලිව්වලා සර් ලිව්වලා Noodles. Noodles.